watching. බැඳුනු පාටිය ඔබ වෙතගෙන මේ සාදර අනුග්‍රහය ඉඩම් හා බැඳුනු රන්මන් නමක් ASP Group. සෑම පුරවැසියෙකුටම නිවසක් අවශ්‍යයි. ASP Group ඉදිරිපත් කරන අලුත්ම නිවාස ව්‍යාපෘතිය Green Holiday Resort Meepi. බිම් කැබලි 700ක් දැන් ඉඩමේදී විකිණේ. කොට්ටාව හෝමාගම අධිවේගී මාර්ගයට සැතැක්ම 10ක් දුරින් රත්නපුර අධිවේගී මාර්ගයට සැතැක්ම 3ක් දුරින් සීග්‍රෙන් දිනුවන මීපේ හන්දියේ සිට ඉංගිරිය පාරේ සැතැක්ම 3මාරක් දුලින් ඉහළ බෝපේ පන්සල සහ කෝප් සිටි ඉදිරිපිට තියෙන රතුගම මාවතේ මෙම ඉඩම පිහිටා ඇත. පර්චසයක් රුපියල් 150,000 සිට ප්‍රථම ගෙවීම ලක්ෂ 3යි මාසික වාරිකය රුපියල් 20,000යි. අවුරුදු 5කදී කිසිම පොලියක් නැතිව ගෙවන්න. ඔබ මෙම ඉඩම් කැබැල්ලක් වෙනුවෙන් ප්‍රථමයෙන් ගෙවන්නේ ලක්ෂ 3යි. අවුරුදු 5ක් යනකොට ඔබ ගෙවන මුළු මුදල ලක්ෂ 12යි. ඒ කියන්නේ ඔබ ඉඩමක් සඳහා මුළු මුදල වශයෙන් ලක්ෂ 15ක් ගෙවනවා. නමුත් ඔබ මතක තබා ගන්න අවුරුදු 5ක් යනකොට මෙම ඉඩමේ පර්චේස් එක වටිනාකම ලක්ෂ 4 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ අවුරුදු 5 අවසානයේදී ඔබගේ ඉඩමේ වටිනාකම 4 වැඩි කිරීම 10 ලක්ෂ 40ක් බවට පත් වෙනවා. එහෙමනම් ලක්ෂ 15ක් ටික ටික ගෙවලා ඔබේ ලක්ෂ 40ක ඉහළ ආයෝජනයක් ඔබ ලබා ගන්නවා. වටිනව නේද? බොරල ASP Group ප්‍රධාන කාර්යාලයේ ඉඳලා දිනපතාම බස් සේවාවක් උදේ 10ට අපි ආරම්භ කරනවා. අම්මේ තාත්තේ ඔබගේ දුවගේ පුතාගේ මතු අනාගතයට කදිම ආයෝජනයක් මෙම ඉඩම. ASP Group නම්බර 7 සම්න පෙදෙස බොරැල්ල. දුරකථනය 2 687 320. Sinasi, pipila malaksi, sinasi.
ke alutin lava aveva edu atite alu ke alutin lava madayavi yutumal tala ඉඩම් හා බැඳුණු රන්වන් නාමය ASP ගෲප් සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ASP පැදුරු පාටියයි මේ. හොඳයි. එහෙනම් අපි දැන් හඳුනා ගනිමු අද පැදුරු පාටිය රසවත් කිරීමට පැමිණි කලාකරුවන් කවුද කියලා. ඉස්සෙල්ලාම දැන් මේ ගීතය අහවනේ දැන් අපි මේ කඳුළු පිරුණු දැසෙන්. කොච්චර ලස්සන ගීතයද. මෙවැනි මිහිරි ගීත රසක් ගායනා කළ අපේ රටේ ඉන්න ජ්‍යෙෂ්ඨතම ගායන ශිල්පියෙක් කිවතරි. මේ අපි කවුරුත් ආදරය කරන ලක්ෂ්මන් රොඩ්‍රිගෝ කලාකරුවා. අයිබෝන්. අයිබෝන්. ඊළඟට මං අඳුන්නලා දෙන්න යන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය වසන්ත ජයලත්. අයිබෝන්. දැන් ඩොක්ටර්ව අඳුන්නලා දුන්නා වගේම ඊට පස්සේ අඳුන්නලා දෙන්න යන්නේ ඩොක්ටර්ගේ ආදරණීය බිරිඳ. මේ රාණි ජයලත්. අයිබෝන්. රංගන ශිල්පියෙක් වගේම ගායන ශිල්පියෙක්ද වන ගාමිණී කොස්තා. අයිබෝන්. අන්තර්ජාතික කායවර්ධන හා යෝග්‍යතා සම්මේලනයේ ශ්‍රී ලංකා සභාපති මිෂායි ලහිරු රාජරත්න. අයිබෝන්. කඳයි. දැන් එහෙනම් අපි හඳුනා ගනිමු මගේ වම් අත පැත්තෙන් සිටින කට්ටිය කවුද කියලා. නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් මේ මනීෂා කන්දෙකුමර. අයිබෝන්. අයිබෝන්. 60 plus he වේගරීත් මේ ගීත ගායනා කළ අපි කවුරුත් ආදරය කරන වසන්ත ද සිල්වා. අයිබෝන්. යුද හමුදාවේ විශ්‍රාමලත් කලාවට ලැබි හේමචන්ද්‍ර මද්දුමගේ. අයිබෝන්. ඊළඟට අඳුන්නලා දෙන්න යන කෙනත් අපේ පැදුරු පාටියට යාව ජීව සමාජිකයෙක් කිව්වත් හරි. මේ තමයි අපි කවුරුත් ආදරය කරන අපේ මැජික් මාමා. අයිබෝන්. සිංහල ජාතික කවි පෙරමුණේ සමලේකම් කාව්‍යශ්‍රී වේයන්ගොඩ කපිල වික්‍රමරත්න. අයිබෝන්. හොඳයි. එහෙනම් දැන් අපි අපේ සංගීත කණ්ඩායම හඳුනා ගනිමු. ගිටාර් වාදනයෙන් බැටිසන් බොලොන්නේ, ඕගන් වාදනයෙන් අනුර විජේසිංහ, ඔක්ටපෑඩ් වාදනයෙන් චම්පික පතිරාජ, ඕගන් වාදනයෙන් මහේෂ් කුමාර සහ ගිටාර් වාදනයෙන් ප්‍රසාද් වර්ණකුල. තවත් නාමයක් සිහිපත් කළ යුතුයි. ඒ කලාකරුවන් සහ සංගීත කණ්ඩායම සම්බන්ධීකරණයෙන් අපට සහාය ලබා දුන් ලලිත කලා විශාරද දේශබන්ධු මනෝජ් පීරිස් කලාකරුවා. ඒ වගේම තමයි ඕගලන්ට අපිත් එක්ක සම්බන්ධ වෙන්න ඕන නම් අපේ දුරකථන අංකය තමයි 2706128 2706128. හොඳයි කසුනේ. අද අපි ප්‍රථමයෙන්ම පැදුරු පාටි ආරම්භය මේ මතක් කරන්නට TNN නාලිකාවේ ගරු සභාපතිතුමා ශාන් වික්‍රමසිංහ මැතිතුමා ඉතාමත් ආදරයෙන් අපි සිහිපත් කරනවා. අපි ඉස්සෙල්ලාම යන් අපේ ලක්ෂ්මන් අයියා ගාවට යක් කඳුළු පිරුණු දෑසේ මේ ගීතය. ඇත්තටම මම හිතන්නේ ඩොක්ටර් අපි මේ ගීතය
දැන් අපේ සමය දැන් ඇවිල්ලා ආදරය කරන අය මනීෂාගේ කාලේ දැන් ඒගොල්ලෝ මේ ගීතවලට වඩා දැන් ඒගොල්ලන්ට අලුත් පරපුරේ තියෙනවා YouTube තියෙනවා අලුත් අලුත් දේවල් තියෙනවා WhatsApp තියෙනවා විවිධ වර්ගයේ ආදර පණිවිඩය වන්න පුළුවන්. නමුත් ඒ දවස්වල මා හිතන්නේ ලක්ෂ්මණ අය මේක තමයි අපේ දැන් අපි දුම් ડોක්ටර්ව ආදරය කරන කාලේ වාගේ නෝනට පණිවිඩ අරපු ක්‍රමය කියන්න බන්නේ. එතකොට ඔබ හිටියේ ඇවිල්ලා වෛද්‍ය විද්‍යාලයේ පෙරදිනේ නේ? ඔව් පෙරදිනේ ඉන්නකොට නම් මං හිතන්නේ මෙතුමිය හම්බුන්නේ නැහැ. පෙරදිනේ තමයි හම්බුනේ. පෙරදිනේ හම්බෙන්න නම් ඇවිල්ලා මේ ඒකේ ගෙවල් තියෙන ප්‍රදේශයේ. ආ මේ මෙතුමියගේ ගෙවල් තියෙන පෙරදිනේ. රයිට්. හොඳයි. නමුත් මං කිව්වේ ආදර හසුනක් යවන්න ඒ දවස්වල අපි කරන්නේ මොකද්ද? ගීතයක කොටසක් යවනවා නේ? හා මතක් වෙනවා මට ඒ ගීතය. පොඩක් ආයි මයික් එක දෙන්න. මයික් එක ආයි දෙන්න. හරි. රයිට්. මම සාහිත්‍ය ගීතේ පොඩි කැල්ලක් ගන්න හඳුන් වෙන උදැසේ. පොඩි කැල්ල. රයිට්. ඒකමයි. කොඳුළු පිරුණු දැසේ ඇඟිලි තුඩු තබා දාසිනාසි පිපිලා මලක්සේ සිනාසෙන්න මැණිකේ. මේ ගීතයට ලොකු අතීතයක් තියෙනවා කියනවන්න ලක්ෂ්මණ. මේ ගීතයට ලොකු අතීතයක් තියෙනවා. ආගන්න මේ අතීතය. මේ ගීතයත් ඉතින් ඔය සින්දු ඒ කාලේ සින්දු ලියන උදවිය ඉන්නානේ සින්දු ලියන කට්ටිය. කවුද මේ ගීතය ලිව්වේ? මේක ලිව්වේ අපේ මම හිතන්නේ නම කිව්ව පමණින් දන්නා අසහාය ගීත රචක ප්‍රේම කීර්ති ඩල්විස් මගේ ඉතාමත්ම ළඟ හොඳ මිත්‍රයෙක්. අපි ඉතින් බොහොම කුළුපඟයි එකට එක්ක වෙනවා අපේ ගෙදරවල යනවා එනවා. දැන් මේ ගීතය ලියන්න පාදක වෙච්ච පරිසරයක් තිබුණා කියන්නේ පරිසරය? ඇත්තෙන්ම මම දන්නේ නැහැ මේක යට මේ එකක් තියෙනවා කියලා. කිසි කෙනෙක් දන්නේ නැහැ. ඉතින් දවසක් මේ සින්දුවක් මේ වෙලා මේ මං ගාව ප්‍රේමට සින්දුවක් ලියලා දෙන්න කියලා. අය යන් කියලා කැන්ටින් එකට ගිහිල්ලා මේ ප්ලේන්ටි එකකොයි මේ සිගරට් එකකොයි අරගෙන දුන්නා. ඉතින් මම ප්ලේන්ටි එකක් බිව්වා. විනාඩි ඔබනි ප්ලේන්ටි එක බීඩ වරනකොට සින්දුව ලීලා ඉවරයි. ඔව්. හරිද? ඔව්. ප්ලේන්ටි එක බීඩ වරනකොට සින්දුව මෙරින් හරිම හරියකි හරි හරි කිව්වා. ඔය ඔන්න ඔය ගීතේ තමයි මම දැන් කිව්වේ කඳුළු පිරුණු ඇසි. ඔව්. ඉතින් හැබැයි මේක මේ යට උටපටයක් තියෙන බව මම දන්නේ නැහැ. ඔව්. මේ ගීතේ ඇලියෝ ඔව් මේක මෙයා කාට ලිව්වද මොකද දන්නේ? මං හිතා මේ ආදර ගීතයක්. ඉතින් මේ මේකේ මට මේ කියන්න ඕනේ මේකේ තනුව අපේ අසහාය තනු නිර්මාතක මොහොමඩ් සාලි මෙතුමා මම අර දන්නේ නැති. එතුමා ඉතින් අහදපු ගීත කිව්වොත් කිව්වම තමයි. එතුමා තමයි මේ ගීතයට තනුව හරි ගසලා දුන්නේ. ඉතින් දැන් ඊට පස්සේ සින්දුව දැන් මං රෙකෝඩ් මම මේ පරිහාද කරා කරලා ඉවර වෙලා දැන් ඉතින් ඒ කාලේ සිතක් තියෙනවා මේක සින්දුව මේ කිව්වම මේ ලිව්වම මේ කියපු එක නම ඉතින් ඒ නවුන්දස්ලා කට්ටිය ඉතින් බොහොම කුළුණා අහනවා මේක ඈ කොහොමද මේ ගීතය කියලා. ඉතින් මේ මේකේ තියෙන යෙදුමක් මහා දයාවේ මුතුමල් තලාවේ එන්න යන්න රහසේ. ඒ කියන්නේ ප්‍රේම කීර්ති මැතිතුමා ඒ කාලේ විවාහ වෙලා නැහැ. නැහැ නැහැ නැහැ. ආදරය කරනවා. මෙයා ආදරය කරනවා. එයාගේ නෝනාගේ නම කියන්න කමක් නැහැ. සයා. දයා දල්ලිස් මැතිනිය. ඔව්. එතුමිය ආගෙන ඉන්නේ අපිට දුරකථන නම්බරයක් දෙන්න. එතුමියට මේ සත්‍ය කතාව. නිරෝගී සුවයත් දීර්ඝායුෂත් මේ අස්තදි කරනවා. ඉතින් ඊට පස්සේ ඉතින් මේ දෙන්නම විවාහ වුණා. විවාහ වුණා. හොඳයි. රයිට්. ඉතින් බොහොම ප්‍රීතිමත් යුග ජීවිතයක් ගත කරා. එතුමාගේ අකල් මරණයක් වුණා මේ ප්‍රේම්ගේ. ඔව් හරි රයිට්. අපි ගමු බලන්න ડોක්ටර් ගන්මන් මයික් එක. ගන්මන් අනිත් මයික් එක දෙන්න අපේ එතුමියගේ ડોක්ටර්ගේ නෝනද. හොඳයි. අපි ඉස්සල්ලාම මේ ඔබ දකින්නේ ડોක්ටර් ජයලත් ගම්පොළ රෝහලේ ડોක්ටර් කියන්නේ ප්‍රසවහා නාරි වේද විශේෂඥ වෛද්‍යතුමා සහ එතුමගේ නෝනා එක
යුග ගීතයක කොටසක් ගායනා කරනවා. කියන එක නෙමෙයි. කියන එක නෙමෙයි. වෙන පොඩි. රයිට්. හොඳයි. අර කියන එකේ හරි කැල්ලක් කමන්නේ. ආ. ප්‍රේම රසවත්. වැහින මංගල ගීතේ ජීවිතේ මధుරස වැහිනා ආදරණකත ළඟාවේ නිල්වන පියසේ පුංචි කෙදෙල්ලේ ආදරේ දෙතුලම ගීසෙලේ සුවඳ සදා බලන්නකො මේ ડોක්ටර්ගේ නෝනා අසනීපෙන් ඉඳලා කොච්චර ලස්සනට ගීතය ගායනා කළාද කියලා. ඒ ડોක්ටර්ගේ නෝනා අසනීපයි කියලා කියන්න බෑනේ. අවසන්වද්ද. මං කිව්වේ. චුට්ටක්. ආ චුට්ටක් හරි. හොඳයි. හොඳයි අපි දැන් ඊළඟට අපි එනවා වසන්ත මැතිතුමා ගාවට. දෙන්න බලන්න වසන්ත මැතිතුමාට මයික් එක. පොඩ්ඩක්. අපි මේ බොහොම අමාරුවෙන් අද අපි වසන්ත සිල්වා මැතිතුමාව අපි ගෙන්න ගත්තා. බැයි බැයි කියලා කොහොම හරි ආවා බලනකොට අපේ ලක්ෂ්මණ නායකගේ සමකාලීන මිත්‍රයෙක් අපි නායකගේ මල්ලිත් එක මගේ හොඳම දැන් අපේ මල්ලිත් එක මොනවා හරි හරි යෝ දැන් වසන්ත සිල්වා කියන්නේ 60 plus වල අමතක නොවන නාමයක් ගොඩක් ආදරය කරන චරිතයක් අමුතුම කලාවක් ඇති කර සංගීතයත් එක්ක එතුමාගේ පොඩි ලස්සන dance එකක් තියෙනවා පොඩක් ඉන්නවා මෙතන ඔයාට පොඩි කැල්ලක් දීලා Oranges up in Rosalie Angelie Arrange battery Not hide the catering Piano, banjo, tamarind, mandolin While in Bali Going on a Santa Valley We all in my son of Santa We all in Over Hada Maggi Bebele Okay, me hitting out the Tanita kumariye vino he o bene sudaliante vicolle vialle macchie vicolle vialle macchie ලෙදි ඔබට බැඳ ආදරේ ඒ කාලේ මගේ සිත නොම ඇර සිතේ ඇතිවන දුක හරදරේ ඔබගේ කැබල්මකකට මග හැරි මාගේ අවසන් මොහොත වේලාවේ නැතේ කුමට දේ බටනාලාවේ හමු වෙමු අපි දෙන්නා සුවයි Viole maghi Viole Viole maghi කොහොමද මේ ස්තුති වසන්ත අයියා ගීතයටත් මනිෂා නර්තනයටත් බොහොම ස්තුති. හොඳයි. මේ කියන්න බෑ අපේ ප්‍රවීණ ගායකතුමා ඔයාගේ මිත්‍රයා ගැන වචනයක් කියන්න බෑ. මිත්‍රයා නම් ඉතින් මේ කියන්නේ අන්තිම හොඳ මිත්‍රයෙක් කොහොම ඊට මම අවුරුදු මම හිතන්නේ මලන්දව දන්නේ දැන් අවුරුදු
හතලියක් හතලියකටත් වැඩි මම හිතන්නේ හතලියක් කියන්නේ නෑ නෑ 90ක් විතරද නේ යන වයස ඔව් හතලියකටත් වැඩි අපි දෙන්න දන්නේ දැන් අපේ මල්ලිගේ ගාමිණීගේ බොහොම හොඳ මේ දැන් තදම මිත්‍රෙක් කියලා හරියට මට මෙයා අපේ ගෙදර ආපම කියනවා මේ දෙන්න බොහොම හොඳයි එක එක දේවල් දෙක ඔව් 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 මිනිසා ගන්න බෑන් මයික් හරි මිනිසා කියන්න බෑන් මිනිසා කලාවට කොහොමද පිවිසුනේ කියලා ආවි කොහොමද කලාවට කලාවට ආවි කියන්නේ පොඩි කාලේ ඉඳන්ම පාසල් අවදීන් තමයි පාසලේ මම කියන්නේ ඩ්‍රාමා කරා ඩාන්සින් කරා ඉතින් ඒකත් එක්ක පොඩි කාලේ ළමා වැඩසටහන් වල හිටියා හොඳයි පොඩි ගීත ඛණ්ඩයක් ගායනා කරන්න බෑන් ඔයා ඕන එකක් ගායනා කරන්න පොඩි කැලේ නෑ පොඩි කැලක් කියන්නේ ඒක පොඩි කැලක් නැත්තම් වෙන ඒක නැතුව වෙන පොඩි කැලක් හරි ටිකි ටිකි දි ආ රයිට් ඕකේ ටිකි ටිකි te damala ingat malola bandat malola ave ammenika dai ganwan ape gamini mic ek ganwan oh kenwan ape gamini mettuma rajakariya karanne policeye haba policeye rajakariya karata honda kalaatmaka hadawatak tiena roni leech obata gamini kostawa දකින්නකොට රොනි ලීච් කියන චරිතේ පොඩ්ඩක් මතක් වෙනවා. පොඩි ගීත කණ්ඩයක් ගායනා කරන්න. පොඩි ගැල්ලක් කරන්න. අපි කියමු. ඔබ සැප මගේ සතුටයි. ජෝර්ජ් පාලගේ සින්දු කියන්න. ඔබ සැප මගේ සතුටයි. සැප මගේ සතුටයි මුතු බිහි කරලා අනුනට බෙදනා මුතු බෙල්ලෙකු මින් අතමයින්නේ ඔබේ සැප මගේ සතුටයි අපි අධ්‍යක්ෂතුමාට බොහොම ස්තුතියි අපි කරු සභාපතිතුමා අමතක කරන්න ජීවිතේට ওই චරිතය රයිට් ගන්නවන්න අපේ ලහිරු මයික් එක ගන්නවන්න ලහිරු ඔබ දකින්නේ මේ බොඩි බිල්ඩර් කෙනෙක් ලහිරු පොඩක් නැගිටින්නකො ලහිරු දැන් බොඩි බිල්ඩ් මේ ගමිනි ඔය මෙතුමා වහ පොඩක් අත ওই මයික් එක අල්ලගන්න පොඩක් අත් දෙක මෙහෙම කරලා පෙන්වන්න බෑන්න අපේ ලස්සන ගෑල් ළමයි බලාගෙන ඉන්නව රාත්‍රියේ හරි රයිට් එතකොට මේ ඔයාගේ බයිද ඉරියව් දෙක තුනක් පෙන්වන්න නිකන් හරෝලා පෙන්නන්න බෑ නිකන් ලාවට පෙන්නමු ඒක වෙනම දෙයක් රයිට් රයිට් ක්ලෝස් අප් රයිට් තැන්කියු වෙරි මච් ඔව් අපි ඉදිරියේදී අපි තව දුරටත් අපි බලමු පොඩි ගීත කණ්ඩයක් ගායනා කරන්න බෑන ලහිරු පොඩි කැල්ල ආසංසාරේ පැතුමද සුනු විසුනුව වැටුනේ ආට දෙවිතුනේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර උනේ අපි කවි මැතුමා ගන්න බෑන්න ඔව් අපි කවුද හොඳයි අපි ඔබතුමා නැගිටින්න. ඔව් කපිල මහත්තයා නැගිටින්න බෑ. දැන් අපි ඔබ දකින්නේ
අපේ කපිල වික්‍රමරත්න කපිල වික්‍රමරත්න කියන්නේ ප්‍රවීණ කවියෙක්. හැබැයි බැලු බැලමට නම් බොහොම චූටි පාටයි. නමුත් ඒ වුණාට හොඳ විශාල පළපුරුද්දක් තියෙන මාතෙක්. අපි ඉස්සෙල්ලම බලමු මේ මෙතන ඉන්න ලස්සන කාන්තාවක්. ඇත්තටම තාම චූටි ළමෙක්. මනීෂා. මනීෂා ගැන පොඩි ලස්සන කවියක් කියන්න බෑ. මනීෂාට කොල්ලෙක් යාළු වෙලා නැහැ තාම. මනීෂා. මනීෂාට හොඳ ලස්සන කොල්ලෙක්ව සෙට් වෙන්න කියලා කවියක් කියන්න බෑ. රූමත් ලඳකි ඇය නම් බැලූ වම බොම එනාමුත් දුකකි තවමත් තනි කඩ වීම හරියට ලබන්නට දිවියට සැන සීම කොල්ලෙක් ලැබේවා නැගනිත ළඟදීම. අපි කියන්න මේ දොස්තර මහත්තයයි අපේ දොස්තර මහත්තයයි ඒ නෝන ගැනයි ලස්සන කවියක් කියන්න. බොහොම හොඳ කලාවට ලැදි නැකිද කලාවට ලැදි හොඳ ඒ කියන්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට කලාවට ලැදියාව කියන එක ගොඩක් වටිනවා අපිට. අපේ රටේ ගොඩක් අය මේ මැතිතුමා ඇත්තටම වෘත්තිකයෝ වුණාට කලාවට ලැදියාව තියෙනවා. ලෝකයෙන් තියෙන මේ මේ පළවෙනි ගණයට එන රටක් තමයි ශ්‍රී ලංකාව. ඒ කියන්නේ කලාත්මක හදවතක් තියෙන ජනතාව වැඩි. දැන් මේ මහත්තයා පොලිසියේ, මෙතුමා වෛද්‍යවරයෙක්, මෙතුමා ගායකයෙක්, කරයා බොඩි බිල්ඩර් කෙනෙක්. මේ එක එක්කෙනාගේ වෘත්තිය වෙනස් වුණාට ඒ අය කලාවට ලැබි. කියන්න බෑ අපේ දොස්තර මහත්තයාටයි ඒ නෝනටයි කියන්න බෑ හොඳ ලස්සන කවියක්. මෙමයි කියන්න ඕනේ. ඩොක්ටර් රෑට ගෙදර ආවම මේ මැතිනියගේ වැඩේ කැරෝකේ එක දාලා දෙන්න එක්ක රෑ නිදියන් ඉස්සෙල්ලා පෑද් දෙයක් සින්දු කියනවලු. ලේසියෙන් ඔහොම කරන්නේ නෑනේ. ආ ඉතින් ඒ හින්දා ඔන්න ඕක පොඩ්ඩක් අරගෙන පොඩ්ඩක් උපහාසාත්මක අපහාසාත්මක නෙමෙයි උපහාසාත්මක කවියක් කියන්න බෑ. සිරුරෙන් බැලුවහම එතුමා කෙනෙකි කුඩා එක බැල්මකින් සුවපත් කළ හැකිය ලෙඩා ගහ දන්නා අයට මොකටද රිකෙලේ කඩා ගායක කම වටි දොස්තර කමට වඩා. හොඳයි බොහොම ස්තුතියි. හොඳයි අපි තව ලස්සන ගීතයක් අපි කාගෙන් හරි අහමු. අපි එන්න කියන්න ඩොක්ටර් එන්න බෑන් මෙතනට. දෙමේ උණුසුම් ආදරේ
දැන් සාමාන්‍යයෙන් මොකද කියන්නේ ප්‍රසවහා නාරි විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාම මා හිතනවා මේ වන විට ඔබතුමා දහස් ගණනක් චූටි බබාලා මේ ලෝකෙට බී කරලා තිනවා හරිනේ ડોક્ટર සාමාන්‍යයෙන් ඔබ ගාවට වැඩි එන්නේ ලෙඩ්ඩු නෙමෙයි ඔබ ගාවට එන්නේ නිරෝගී පුද්ගලයෝ එන්නේ ලම් දෙන්නේ අම්මයි දුවයි එක්ක අම්මයි පුතයි ඇයි කුසේ ඉන්නේ දරුවනේ මා හිතනවා වෛද්‍යවරයෙක් අර ඊයේ පෙරේද අපිට තවත් ආවා ওই විශේෂම කරන වෛද්‍යවරයෙක් එතුමා කිව්වා අපේ ගාවට එන්නේ ලෙඩ්ඩු නෙමෙයි නිරෝගී අය ඒක හරිනේ ඒක හරි ඔව් එතකොට ડોક્ટર
කියන්න බෑ දැන් මේ වන විට වෛද්‍ය වෘත්තිය හැර මම දන්නවා ඔබතුමා ඔබතුමාගේ නෝනාට තියෙනවා හෝටල් දෙක තුනක් තියෙනවා ආ ඒ කියන්නේ ටුවරිසම් කරනවා නේ කන්න බෑ මැතිනි කියන්න බෑ පොඩ්ඩක් මොනවද මේ ටුවරිසම් කරනවා කියලා අරදී නැද්ද ඇත්තටම මේ හෝටල් නෙවෙයි ඔව් හොලිඩේ හෝම්ස් හොලිඩේ හෝම් ඔව් ඒ කියන්නේ මේ එක මේ විනෝදාංශයකට දැන් අපිට නිකන් හරි අපේ ලක්ෂ්මන් මැතිතුමා ආවා නුවර ගායකයෙක් ගාව වසන්ත ආවා අපිට අනිවාර්යෙන් ෆැසිලිටි එකක් දෙනවද අනිවාර්යෙන් දෙනව නේ ඔව් දීලා ලොකු බිලක් දෙනව නැහැ පොඩි බිලක් හරියට හරිය හොඳයි මේ ඔබතුමිය කරන්නේ කේක් හදන එක මගේ ගුරුවරයා මතක් කරන්න ඕනේ මේ වෙලාවේ RLT ක්ලෙමන් සර් තමයි මගේ ගුරුවරයා. ඉතින් ගොඩක්ම මම දැනටත් ඉගෙන ගන්න එක තමයි ගොඩක් කරන්නේ. මාස්ටර්ස් ඩිග්‍රී එකක් කරනවා. එතන කොයි වෙලාවටද මේ සංගීතය කරන්නේ දෙන්න එක? ගොඩක් මිතින් වෙන්න තමයි ඉතින්. රැවෙන්න සංගීතය වැඩි. ඉතින් රැටන එන්නේ ගොඩක්ම ඒ කියන්නේ ලෙඩ බල්ලක්. අර දැන් ඔය සංගීතය කරන වෙලාවට ඩොක්ටර්ට කෝල් එකක් එනවා මේ අන්න ලෙඩෙක්ට අමාරුයි දැන් දරුවා මේ ප්‍රසූතියට ළඟයි. සමහර නෝනලා ඉන්නවා මම දන්නවා ඒ ඩොක්ටර්ස්ලා කියලා දෙනවා නෝනා හොඳටම බයිනෝ කියලා මේ මහරෑත් යනවා කියලා. නමුත් ඔබගේ වෘත්තියට අදාළව එහෙම බෑ. නේ? වාසනාට වගේ තාම එහෙම වෙලා නැහැ. ඔව්. එහෙම වෙන්න ඉඩක් නැත්තේ නේ. ඔව් ඒක හරි. ඔව් හොඳයි. අපි පස්සේ කතා කරමු අපි. ඔව් අපි තවත් කතා කරමු. ආ අපි. ඔව්. ඉදම් හා බැඳුණු රන්වන් නාමය ASP ගෲප් සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ASP පැදුරු පාටියයි මේ. අපි කැටි විරාමයකට යමු. මේ ආදරවන්තීන්ගේ මාසේ පාටි දාලා සල්ලි නාස්ති කරන්නේ ඇයි? දෙන්නම එකතු වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මූලිකව ගෙවලා ඉඩමක් කරන් දාමු. පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා ආදරවන්තීන්ගේ මාසය තුල රතු රෝස වෙනුවට මූලිකව රුපියල් ලක්ෂයක් ගෙවා පාසු ගෙවීමේ ක්‍රමයට ඉඩමක් වෙන් කරගන්න. ASP ගෲප් බොරැල්ල ටෙලිෆෝන් 2 687 320. ඔබ තාමත් කුලී නිවැසියෙක්ද? ඔබේම කියා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගෙන ඔබේම නිවසක පදිංචිවන්න. ග්‍රීන් හොලිඩේ රිසෝට් මීපේ. පර්චස් එකක් රුපියල් 150,000 සිට. ප්‍රථම ගෙවීම ලක්ෂ 3යි, මාසික වාරිකය 20,000යි. අවුරුදු 5ක් තුලදී කිසිම පොලියක් නැතුව ටික ටික ඔබ ගෙවන්න. ASP ගෲප් බොරැල්ල 2 687 320. බඩිනෝ මේෂ් කාසි පනම් හොඳ හැතියෙනවනම් හිටගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් ඔය මට ආදරේ නම් පණ වගේ කරේ තියන් හෙලිකොප්ටරේ වගේ දුවනම් අත මිට කාසි පනම් හොඳ හැතියෙනවනම් හිටගෙන දිව්‍ය ලෝකෙ මවන්නම් ඔය මට ආදරේ නම් පණ වගේ කරේ තියන් හෙලිකොප්ටර් එක වගේ දුවනම් තැන්කියු සර් මනමාලි ඔයා මටම තමයි ඔබින්නේ
சீத்தல கதாவை கோமல ஹினாவை ரத்தரனே மண்டமாலி மட்டமதாமாய் ஒபினே சீத்தல கதாவை கோமல ஹினாவை ரத்தரனே அத்தமிட்ட காசி பணம் வந்த ஹெதி தீயன வனம் ஹிட்டகேன திவ்வலோக்கே மாவனம் மட்ட ஆதரணம் பணம் வகை கரையத்தியன் ஹெலிகாப்டரே வகை துவனம் குமாரி நமுத சவாரி சீத்தல கதாவை கோமல ஹினாவை மட்டல ஜாய் ரணமரியோயா மட்டமதாபாய் ஓபினே சீத்தல கதாவை கோமல ஹினாவை மட்டல ஜாய் அத்தமிட காசி பணம் ஒந்த ஹெதி தியன வனம் ஹிட்டகென திவ்வலோக்கே மவனம் ஓயம்மட்ட ஆத்திரினம் பணம் வகை கரைத்தியங் ஹெலிகாப்டரே வகை துவனம் அத்தமிட்ட காசி பணம் உந்த ஹெட்டு தியன வனம் இட்டகென திவ்வலோக்கே மவனம் ஓயம்மட்ட ஆத்திரினம் பணம் வகை கரைத்தியங் ஹெலிகாப்டரே வகை துவனம் பவிஷலோக்கா ඔබතුමා පොලිසිය රාජකාරී කරනවා මම දැක්කා ලස්සන සූට් එකක් ගහලා කාරියේ ඉන්නවා දැන් අපි මේ අලුත් ජනාධිපතිතුමා ආවට පස්සේ අපිට පේනවා බොහොම ත්‍රිවිධ හමුදාම මාර විදියට ඇලර්ට් එකේ ඉන්නේ හැමතිස්සෙම පාරේ බැලුවොත් පොලිසිය ඉන්නවා දැන් මැතුමා ඇත්තටම අපි සතුටට පත් වෙන්නට ඕනේ අපේ අලුත් ජනාධිපතිතුමා අලුත් ආණ්ඩුව මේ යන ගමන මේ විදිහටම ගියොත් තමයි අපේ රට හදන්න පුළුවන් කියන්න බලන්න පොඩ්ඩක් විනාඩි ඔබතුමා ඔබතුමා හරි මමත් එක මටත් පේනවා මම පානතුරේ පොලිසියට වැල්ලවත්ත කියලා මේ රතවන සලස්මත් එක තමයි මේ දවස්වල බොහොම විදිහින් වේගෙන් ගමන් කරන මේ පැත්තට කොළඹට තමයි අදින්න ගුණා ඔව් එතකොට මේ මේ ඇයි ඕක ඉස්සර කරන්න බැරි වුණේ කියලා දැන් ඔව් නව සංකල්පයක් ඇතිවද මේ ගරු ජනාධිපතිතුමා ඒක හොඳට කරගෙන යනවා කියලා අපිට තේරෙනවා. ආ අපේ ඩොක්ටර් පොඩ්ඩක් කතා ගන්න බෑ දැන් අපේ හිතමු ස්පිරිතාලටත් ඕක බලපාලා තියෙනවද? මම හිතනවා හැබැයි ඔබතුමාලාගේ රාජකාරිය නම් ආණ්ඩුව පෙරළුණත් නැතත් එක විදිහටම රාජකාරිය කරන්න වෙනවා මොකද දරුවෝ එක්ක රෝගීන් එක්ක ඉන්නේ. එතකොට නා රෝගීන් සුවපත් කරන්න ඔබ බැඳිලා ඉන්නෝ. ආණ්ඩුව වෙනසක් වුණා කියලා මං හිතන්නේ දරු ප්‍රසූතිවල සංකූලතාවල ඒ ප්‍රශ්නවල අඩුපාඩු තියෙනවා නම් අඩුපාඩුවල දැනට එහෙම ලොකු වෙනසක් නැහැ. ඩොක්ටර් දැන් සාමාන්‍යයෙන් දිනෝ නේද මේම දෙයක්. දැන් පවුල්වල දරුවෝ දෙන්නයි නැත්තම් තුන්දෙනයි. දැන් අපේ පවුලේ නම දෙනේ. ඔගොල්ලෝ පවුල කී දෙනෙක්ද? පහයි. ඔයාලා පවුල කී දෙනෙක්ද? තුනයි. ඉස්සර පවුල්වල ළමයි වැඩි. අම්මලාට කිසි ලෙඩක් නැහැ. දැන් බැලුවොත් එහෙම භාගයක් ඩොක්ටර් දරුවෝ දෙන්නේ තුන් දෙනෙක් ඉන්න අම්මලට ගර්භාෂය අයින් කරනවා පිළිකාවක් කියලා. මොකද්ද මේකට හේතුව? මොකට නම් දැනෙන්නේ ඇත්තටම සංකූලතා තරමක් අඩු වෙලා තියෙනවා. දරුවෝ ප්‍රමාණය අඩු වෙනකොට සංකූලතා අඩුයි. ඔව්. ඒකේ ආර්ථික පැත්තෙරොත් වටිනාකමක් තියෙන මොකද ජනගහන වර්ධනයේ වේගය වැඩි වුණොත් රටක් දියුණු කරන්න අමාරුයි. දැන් චීනය වගේ රටක් ගත්තොත් ඒ රටේ නීති සම්පාදනය කරලා තියෙනවා දරුවන් එක්කෙනෙකුට සීමා කරමු කියලා. ඒ වගේ රටවල් වල අනිත් රටවල් වලට වුණත් එහෙම නොවෙන්න බැරි කමක් නැහැ. ඒ නිසා ඩොක්ටර් මේ දැන් අපෙන් අහනවා මේ මනීෂා ප්‍රශ්නයක් අහනවා මෙහෙම එකක්. දැන් අපි කැමති වුණාට පුළුවන් ද අපිට දරුවෝ ගන්න වැඩි කරගන්න? අපි හිතමු පුළුවන් පුළුවන්. මේ නිදහස තියෙන ප්‍රජාතන්ත්‍රය නෑ, නිදහස නෙමෙයි මං කියන්නේ. අපි හිතමු දැන් මම විවාහ වෙලා මට දරුවෝ දෙන්නයි හිටියේ. කසුනේ කසුනේගේ නංගි. හැබැයි බොරු කියන්න ඕනේ නෑ. මම මට ආස හිතුණා දරුවෝ නම දෙනෙක් අරි. මොකද මට එකක් සල්ලි දෙවුණා. දෙවෙනි එක මං කරේ දුන්නා. නමුත් මට දෙවියන් වහන්සේ එක දුන්නේ නෑ. ඩොක්ටර් මොකද්ද ඒක ගැන කියන්නේ? දැන් සමහර දවස්වල මම නිවාඩු දාලා ගෙදර හිටපු වෙලාවල් මට මතකයි. දරුවෙක් ඕනේ තව.
ඒක මද සරුත් භාවය කියලා තමයි අපි සලකන්නේ මද. ඔය එක තමයි මං කිව්වේ. අන්න ඒකයි මං කිව්වේ අම්මා. සරුත් භාවයට වට දරුවෝ කියනවා. මට ඉන්නවා 3 දෙනෙක්. 3 5යි 5යි. 5 කීයද? ඒ 3යි 2යි 5යි. ඔව්. හරි 5යි. තව දිනනවද? නෑ නෑ හරි. දැන් 3යි 2යි 5යි කිව්වා තව ඉන්න. ඒක ඉතින් දන්නේ. අපි ගාමිණී වට දරුවෝ කීයද කියනවා? ආ ඔව් හරි හරි ඔව් නෑ යට තම නෑ යතම් බැඳ අර යතම් බැඳ නෑ වඩද රෝ කිදු මට ඉන්න දරුවෝ 3යි දන්නු මයික් එක නා වැදිනවා නේ හරි දරුවෝ 3යි තව දෙන්නයි ඒක 3යි 2යි 5යි නෑ 2යි 3යි හරි අපි අපිට පුළුවන් ද ડોක්ටර් ඉතින් ඒක එහෙම නැත්තම් ටෙස්ට් ටියුබ් බේබීස් ඒ වගේ උත් කරන්න පුළුවන් පුළුවන් ඒ කියන්නේ කැමති නම් ඒව කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඒ කියන්නේ දරුවන් ගන්න වැඩි කර ගන්න අවශ්‍ය නම් ඒකටත් මේ ප්‍රතිකාර ක්‍රම තියෙනවා. අඩු කර ගන්න ඕන නම් ඒ කියන්නේ පාලනය කරන්න ඕන නම් ඒකටත් උපත් පාලන ක්‍රම තියෙනවා. මේ දෙකටම විශේෂඥ වෛද්‍යවරුන්ට අවස්ථාව ලැබිලා තියෙනවා. දැන් අපිට කුරුණෑගල පැත්තෙන් ආරංචි වුණා ડોක්ටර් සමහර ඔය ජාතිවාදී අවසන තැනකට ආපු වෙලාවේ සිංහල කාන්තාව ගියාම ඒ වෛද්‍යවරයා ඒ කාන්තාවට තවදුරටත් දරුවෝ ලැබෙන්නේ නැති වෙන්න පැලෝපියනාලය තද කරා අර විවිධ වර්ගයේ චෝදනා තිබ්බා. එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? නෑ එහෙම දෙයක් වෙන්න පුළුවන්ද? දැන් අපි දුන්න ડોක්ටර් එනවා patient නා ඕනම දෙයක් ඇත්තටම වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. නොහැකි නෝදන්න නොවේ. ඕනම දෙයක් වෙන්න පුළුවන් ඉතින්. රයිට්. වෙන්න පුළුවන්. වෙන්න පුළුවන් නේ. රයිට්. හොඳයි අපි අපේ කවි මැත්තුමා පොඩ්ඩක් අයිත් බලන්න නැගිටින් බලන්න. කපිල. ආ කපිල මැත්තුමනේ. දැන් ඉස්සල්ලාම කියන්න බලන්න ඔයා කවි කියන්න පටන් අරන් කොච්චර කල්ද? දැන් අවුරුදු 25කට එහා පැත්ත. ඒ කියන්නේ සහජයෙන්ම කවිය ආවද? සහජයෙන් තමයි විශේෂයෙන්ම අපි ඔබතුමා කිව්වා වගේ ඉස්සර පවුල් පරිසරය බොහොම සුන්දර එකක්. ඒක පවුලේ 4 දෙනෙක් ඉන්නවා. අපේ පවුලෙත් 9 දෙනෙක්. පිරිමි 7 දෙනෙක්. ඔව්. ඉතින් බොහොම සරල ග්‍රාමීය ජීවිතයක් ගත කරද්දී කවිය එදා අපේ ගෙදර භාවිතා වුණා. ඔව්. ඒක අපි වැඩ කරනකොට යන එනකොට හවස ගෙදර නිවාඩුවේ ඉන්නකොට සෑම තැනකම කවිය භාවිතා වුණා. ඒතුලින් මම හිතන්නේ එදා සිටි සියලු දෙනා කවි ඇඟේ තියන අය බවට පත් වුණා. පත් වුණා. හොඳයි. අපි මේ අපේ වසන්ත මැතිතුමා ගන්න අර ගීතයත් එක්ක එතුමා ලස්සන dance එකක් දැම්මා. කියන්න බෑ ලස්සන කවියක් වසන්ත මැතිතුමාට. පැනයක් මතුනා නැවතත් ඔබේම පිය පිළිතුරු දිය යුතුය ඒකයි හැඟීම ගී කිය කියා දුටුවම ඔබේ නැටීම අපටත් නැට වුණා මැතිඳුනි ඉබේම හොඳයි අපි හේමචන්ද්‍ර මැතිතුමා ගාවට ගන්නයි කියලා හරි කියන්න බෑන ඔබ හමුදාවේ මොනවද කරේ රාජකාරිය හමුදාවේ සෝජකෙක් විදියට කොච්චර කාල සේවය කරාද අවුරුදු 22ක් එතකොට ඔබ යුද්ධයේ තීච්ඡ සමයේ හිටියද නෑ යුද්ධයේ හිටියේ හිටියා මේ යුද්ධ කාලේ මීට රිටයර් වුණා ඔව් හරියට හරි ආය යුද්ධයෙන් බයි රිටයර් වුණා නේද ජය ජයතල් මැතිතුමා ඉන්න කාලේ තමයි අපි හිටියේ ඔව් ඔව් ආ ඒ කාලේ හිටියේ ඒ කාලේ තමයි හිටියේ රයිට් ඔව් එතකොට පුංචි කාලේ ඉඳලම යුදහාමුදාවට යන්න ආසාවක් තිබ්බද තිබුණා 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 නේ ඔව් ඔව් අපි පොඩි ගීත කණ්ඩයක් ගායනා කරමු බෑ හ්ම් දිනිත් පියවිලි නැවිලා ඔබේ ඇයි මිහිරියේ තනිවී කිව මැන කල්පනා ලොවේ කඳුරැල් සලා දිනිත් පියවිලි නැවිලා ඔබේ
දුරකථන අමුතුමක් තියෙනවා කවුද කතා කරන්නේ? හලෝ. හලෝ. කවුද කතා කරන්නේ? මම කතා කරන්නේ රණාලෙන්. ඔව් කාටද කතා කරන්න ඕනේ? මට කතා කරන්න ඕනේ වසන්ත අංකල්ට. ආව්. ආ වසන්ත අංකල්ලා නෑ අයියාට. අපි වසන්ත අයියා කතා කරන්නේ. තියෙනවා. ආ. හලෝ. ආ. කලාකරුවා අංකල්ලා ඉන්නවද? ඇයිනෝ. ආව්. හලෝ. හලෝ. හලෝ වසන්ත අංකල්. ආව්. මම කතා කරන්නේ ධනාලේ. ආව්. මම දන්නවද දුව? ඔව්. පත්මා ඉරංගනේ හිදුව. ඔව්. හරි හරි. ඉතින් ඔය ආගෙන ඉන්න මේ සින්දු ටික. ඔව් අංකල් ගොඩක් සතුටුයි දැක්කහම. ආ හරි හරි. ඉතින් මේ දැන් මෙතන තව බලාගෙන තව ඉදිරියට තමයි හොඳ වැඩ දෙන්නේ. අංකල් මොකද මේ දවස්වල එන්නේ? ආ? ආද? මොකද මේ දවස්වල මේ දවස්වල දන්නේ නැද මේ මාස නම් ඉතින් වැඩි ෂෝස් හරීමේ නැහැ. එනවා අප්‍රේල් මාසේ නම් තියෙනවා ටුවර් එකක් යන්න ඉන්නේ. ඉතින් ඒ ටුවර් එක පොඩ්ඩක් මේ අර කොරෝනා කියලා මොකද විසබීජින් ඉඳ ඒකත් පොඩ්ඩක් කල් ගියා. මේ ඉතින් ඒකේ ඉඳ ඒක පස්සේ ඉතින් හරි හරි තේන දුව හරි කොහොමත්ම ස්තුතියි කතා කරාට හරි බොමි ස්තුති. ඔව් ගන්වන්න අපේ මැජික් මාමා මයික් එක ගන්වන්න. මේ ඔබ දකින්න ඇවිල්ලා අකුරැස්සේ බොහොම ප්‍රසිද්ධ මැජික් ශිල්පියෙක් එතුමාගේ නම කවුරුත් ආදරය කරන්නේ මැජික් මාමා කියලා. පොඩක් මැජික් මාමා කියන බෑන කොච්චර කාලද ඔයා මැජික් කරන්න පටන් අරන්? අවුරුදු 25කට වැඩි. අවුරුදු 25ක්. ඒ කියන්නේ අවුරුදු කීයේදීද පටන් ගත්තේ? ඉස්කෝලේ යන කාලේ? ඉස්කෝලේ යන කාලේ තාසේ මැජික් කරා. ආ ඉස්කෝලේ යන කාලේ. ඒ කියන්නේ ඉස්කෝලේ ගියාද අවුරුදු 30 වෙනකන්? මනිෂා ආන්නේ මන් නෙවෙයි. ඒ කියන්නේ එයා කියන්නේ 30යි 25යි නේ එකතු වුණාම 55 වෙන්නේ. එතකොට ඒකයි ඇති. හරි. අපි එන්න බෑන් ලස්සන මැජික් එකක් බලමු අපි එතුමාගේ. හරි. එන්න බෑන් අපි ලස්සන මැජික් එකක් බලමු එතුමාගේ. ඔන්න බලා ගන්න. සින්දුව දාන්න. බයි. මැජික් මාමා මන් මේ පුතේ බලන්නේ කොදෙන් ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නේ කොදෙන් කරනා දේ කුමද කියා කරනා ඇති කෙසේද කියා අරබි මැජික් අරන් ආවේ මන් අරබි මැජික් අරන් ආවේ මන් ගන්න ටිකට් එක පොඩි කර කන්න මුවෙන් ගන්න විටදි අනී ටිකට් තිබෙන්න පොල ටික ගන්න ටිකට් එක පොඩි කර කන්න මුවෙන් ගන්න විටදි අනී ටිකට් තිබෙන්න මවිත කරනවා සියල්ල මවිත කරනවා මේ දේලෝ පුදුම කරනවා මේ දේලෝ පුදුම කරනවා ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නේ කොදෙන් ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නේ කොදෙන් කරනා දේ කුමද කියා කරනා ඇති කෙසේද කියා අරබි මැජික් අරන් ආවේ මන් අරබි මැජික් අරන් ආවේ මන් පෙට්ටිය ගන්න කිසිවක් නැති කියන්න මීන් ගත්තු පරවියට පණ තිබෙන්න තන් පෙට්ටිය ගත්ත කිසිවක් නැති කියන්න මීන් ගත්තු පරවියට පණ තිබෙන්න මවිත කරනවා සියල්ල මවිත කරනවා මේ දේලුව පුදුම කරනවා මේ දේලුව පුදුම කරනවා ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නේ කොදෙන් ඔන්න ආව මැජික් මාමා මන්
ඔබේ පිටේ බලන්නකෝ දැන් කරනාදේ කුමද කියා කරනා ඇටි කෙසද කියා අරබි මැජික් අරන් ආවේ මං 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 මැජික් මාමේ මැජික් කරට ඇත්තම කියන්න කොහමද ඔය මැජික් කරන්න කියලා අර ඇත්තම අර ඉස්සල්ලා පොල්ලක් කරන් ආවා ඊළඟට ඒක රෙදි කරා ආයි බර පොල්ලක් කරා ඇත්තම අපිට ඔයක පොඩි මැජික් එකක් කියලා දෙන්න බෑද ඕක කියලා දෙන්න පුළුවන් ඔව් මැජික් කියන්නේ කලාව ඔව් දැන් අපි උදාහරණයක් කිව්වොත් නලු නිලිය රඟපානවා ඔව් ගහ ගන්නවා මරා ගන්නවා ඇත්තටම මැරෙනවද නෑ නෑ නේ දැන් ආදර ගීත කියනවා ආදරයට ආදර ගීත කියන්නේ නෑ කලාව. ඉතින් මේක ලස්සනට උකුළු මුකුළු දාලා ලස්සනට කරාම මේක ලස්සන කලාවක් මැජික් කියන්නේ. ඔව්. ඉතින් මේක ඉගෙන ගන්න පුළුවන්. ඔව් පුළුවන්. එතකොට දැන් මැනේජර් කොයි වෙලාවට දෙන්න කියන්නේ ඉගෙන ගන්න ඕන නම්? එයා කැමති ඕන වෙලාවක එන්න. හැබැයි එයා කියනවා හවස 4න් පස්සේ බෑ කියලා. නෑ උදේ හොඳයි. හරි. මැජික් මාමා ක්ලාස් ගන්නවද? ඔව් මැජික් ක්ලාස් තියෙනවා. ඔව් හරි. දැන් මෙයාට මම අභියෝගයක් දෙනවා. දැන් මෙතන ඉන්න කාන්තාව ඔන්න ડોක්ටර් මුකුත් කියන්න බෑ. දැන් මේ මැජික් මාමට පුළුවන් යට තියෙන ඇඳුම ගලවන්න. පොඩක් අහගන්න මේ වීලුවට නෙමෙයි මම මේ කියන්නේ. ඔයා මෙතන දෙන්නකෝ. මෙතන දෙන්නකෝ ඔන්න ඔන්න බලාගන්න. අර අලිසයගේ යට කලිසම පොඩයි මම. දැන් මේ දැන් මේ මේ මැජික් මාමා පොඩක් මගේ නෙමෙයි වෙන කෙනෙක්ගේ එකක් ගලවලා පෙන්නන්න. පිලිමි කෙනෙක් ගියා නැත්නම් ගෑනු කෙනෙක් ජීුණුවත් එහෙම වැඩක් කාගෙද රොණීගේ ආයෙන්නේ නෑ දැන් මේක කාන්තාව ලැජ්ජ වෙන්න එපා මෙතනදී මෙතනද වාට අයි දාලා හිටියට මෙයා ගලවනවා හරි හරි මොකද කරන්නේ ආ හරි හරි මොනවද කරන්න කියලා හරි අල්ලගන්න ඔන්න බලාගන්න අල්ලගන්න අල්ලගන්න හරි අල්ලගන්න මුටි ගන්න එපා ඔන්න බලාගන්න ආව මැජික් මාමා මන් තුවේ පුතේ බලන්නකෝ දැන් නාදේ කුමද කියා කරනා ඇටි කෙසද කියා අරබි මැජික් අරන් ආවේ මන් අරබි මැජික් අරන් ආවේ මන් කොල ටික ගන්න ටිකට් ටික පොඩි කර කන්න මුවෙන් ගන්න විටදි අනී ටිකට් තිබෙන්න කොල ටික ගන්න ටිකට් ටික පොඩි කර කන්න මුවෙන් ගන්න විටදි අනී ටිකට් තිබෙන්න මවිත කරනවා සියල්ල මවිත කරනවා මේ දේලෝ පුදුම කරනවා මේ දේලෝ පුදුම කරනවා ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නකෝ දැන් ඔන්න ආව මැජික් මාමා මන් මේ පුතේ බලන්නකෝ දැන් කරනාදිය කුමද කියා කරනා ඇටි කෙසද කියා අරබි මැජික් අරන් ආවේ මන් අරබි මැජික් අරන් ආවේ මන් අපේ කවි කවුද මිස්ටර් කපිල ඔව් කපිල මැතිතුමා පොඩ්ඩක් නැගිටින්න බෑ අපේ ලක්ෂ්මන් රොඩ්රිගු මැතිතුමා අපේ ප්‍රවීණම ගායකයෙක් අපි එතුමාට ලස්සන කවියක් කියන්න බෑ දුටු වෙමි ගීත
ගයනායුරු මමද ඇහින් අඩුවක් උනේ නැහැ ඒ තුල තිබුණු රහින් බැල්මක් හෙලා නංගිව දෙස වපර ඇහින් කිව් එතු මානොමැත තව මත් වයස ගිහින් පොහොමත් මිස්තර් අපි අර මහේෂ්ඨ මහේෂ්ඨ කියන්න බෑන ලස්සන කවියක් ඕ මහේෂ්ඨ මහේෂ්ඨ කියන්න ඕනේ මේමයි මහේෂ්ඨ මාර වැඩක් වුණා ඩොක්ටර් ඩොක්ටර් මහේෂ් ගියා දවසක් රෑ නෝනාව අරන් ඉස්පිරිතාලේ නෝනාව අරන් ඉස්පිරිතාලේ ගියාට නෝනාව ඒ පැත්තට ගත්ත වෙලාවේ මෙයා බලන් ඉන්නවලු දැන් නෝනා එළියට එන්නේ මෙයා මොනවද කරලා තියෙන්නේ ස්ට්‍රෙචර් එකක් උඩ මෙයා නිකන් ඇල වෙලා තිනවා දැන් නිදිමතයිනේ රෑ පැදුරු පාටි ඉවර වෙලා ගිය වෙලාවේ මෙයා ඇල වෙලා ඉන්නකොට කවුද එටෙන්ඩන් කෙනෙක් ඇවිල්ලා රෙද්දකින් වහලා මෑන්නවා මොකද්ද ඊරෝස් මෙයාව කවුද තල්ලු කරගෙන යනවා තේරෙනවලු දැන් ඌ දඟලන්න එපා කියලා දඟලන්න නැතුව ඉන්නව ගගා දුවනවලු ඊරෝස් මොකද කරේ මේ තියටර් එකට ගෙනිල්ලා මොකද්ද කිව්වේ කකුල් දෙක බලල් ගල්ලා ගවලු තටමඬ කියලා බලනකොට මේ ඉතලා තියෙන්නේ මෙයාට බබෙක්කම් වෙන්න කියලා තේරෙනවා ගිහිල්ලා තියෙන්නේ නෝනාව එක්කන් ගිහිල්ලා තියෙන්නේ අමාරු වෙලා හරි හරි කියනවා ලස්සන කවියක් ඔය සිදුවීමත් අල්ලලා එතුමා දකින්න විට ආදර හිතාදර බුදුහිමි සිටි සමය තෙක් අද ගියා දුර හිතවන්ත යානනි හමුණ සහෝදර ඔබ දුටු සැනින් සිහිපත් වෙයි මහෝදර පහවන් මෙස්තුති හා හරියට හරි හොඳයි අපි මේ කාලෙකට පස්සේ යන හොඳ හොඳ කියලා කවියක් ආවනේ කිව්වමයි අපේ කියන්න බෑ මෙතුමාගේ තත්ත්ව ගැන කවියක් කියන්නේ හැබැයි ඒක ටිකක් උපහාසාත්මක කවියක් වෙන්න ඕනේ. මෙතුමා අපේ රොනි ලීච් කියන මෙතුමාගේ මොඩල් එකේ ඩුප්ලිකේට් එක. ඔව්. මිතුරෙකි සෙනෙහෙ බව දුර සිට බැඳ ගත්තු අද හස නිසා විය හද තුල ගිනි පත්තු ගියෙන් දෙන කෙනෙකි මුළු ලොවටම තොත්තු කෙස් නැසි කෙස් නැති හිසට හරි ආසලු බවලත්තු මේ අපේ කසුනිගේ ඇඟ අඩු වෙන්න කියලා කවියක් කියන්නේ හරි හිටිවන කියන්නට හොඳ පද හරි ගැස්සේ එනිසයි පාටියට හිටි හැටියෙම බැස්සේ කරුණක් කියමි ඔබ කිව් අදහස ඔස්සේ ඔය ඇඟ බහිනු ඇත
ඇය බැන්දට පස්සේ රයි හොඳයි වංශදී රයි අපි අද පැදුරු පාටිය බලාගෙන ඉන්න අපේ ශ්‍රාවකයෝ හිතවත්තු මං හිතන්නේ හිතවනම කවිය කියන එක සජීවී ලෙස ඔබ අත්විඳීම ලබන අවස්ථාවක් මම හිතන්නේ ඔබතුමා ප්‍රෝග්‍රෑම් එකට මට එන්න කියපු වෙලාවෙවත් මෙතෙන්ට ආවට පස්සෙත් කිසිම ඉඟියක්වත් දුන්නේ නැහැ මම හිතන්නේ මෙතන ඉන්න කලාකරුවන් අතරින් අන්තිම කියන්නේ මේ අමාරුම වැඩේ තමයි මේ කරන්නේ ඒ කියන්නේ අනිත් සියලු දෙනාට රියසල් එකක් කරලා පෙරහුරුවක් කරලා එන්න පුළුවන් දැන් ඔබතුමා සනිකෝ කියන ඇත්තටම මං හිතන්නේ මේ තරම් අමාරු දෙයක් මේ රටේ ඉන්න සියලුම සමස්ත හිටවනම කවියන්ට ගෞරවයක් දෙයට මම මේ කියන්නේ බොහොම අමාරු වැඩක් දැන් ඔබතුමා ඇත්තට මේ කවිය මම කියනකොට ඔබතුමා අහව ප්‍රශ්නෙට උත්තරයක් සනිකව හදා ගන්නවා ඒ වගේ කවිය තුල තියෙන ඕන ශාස්ත්‍රීය පැති තියෙනවා මුළු රටම බලාගෙන ඉන්නකොට කවියේ තියෙන දෝෂ නැති වෙන්න කවිය කියවෙන්න ඕන අපි පිළිගන්නවා ඔබතුමාගේ කවි ටික ලස්සනයි ඒක තමයි දක්ෂතාවය. ඔය ඒ නිසා මම කියනවා රටේ ඉන්න සමස්ත අපි දැන් කවි මඩු වලට යන පෙරේදායකට ගියා මේ මාසේ 21 ගල්ගමුවේ කවි මඩුවක් තියෙනවා. රටේ නම් දෙසින් එන්නේ විශේෂයෙන් මම මතක් කරන්න ඕන අපේ සෙනවි රත්න මහත්මයා. ඔව්. එතුමත් මේ ප්‍රෝග්‍රෑම් එකේ නිතර හමු වෙන චරිතයක් මේ ස්ථානයට එන්න සම්බන්ධීකරණ කටයුතු සිදු කළේ රංජන් සෙනවි රත්න මහත්මයා මම බොහොම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. අපේ කණංකේ ලතා මැතිණියේම ශ්‍රේෂ්ඨ කාන්තාවක් අපේ කවි රජිනා ඇත්තටම එතුමිය පිළිබඳවත් මම කියන්න තමයි හදුවේ කරන්කේ ලතා සිල්වා මැතිණිය වගේ ඒ වගේම අපේ ශ්‍රියා හිඳුරංගල කිවිඳිය ආදී ගොඩක් කවි කිවිඳියන් ඉන්නෝ මේ අය කරන මේ හාස්කම මම හිතන්නේ මුළු සමාජෙම ගෞරවයට පාත්‍ර කළ යුතු දෙයක් මේක ලේසි පහසු දෙයක් ඕනම කෙනෙකුට පෙර සූදානමක් වෙලා කියන්න පුළුවන් ඒ නිසා මේ හිටිවනම කවිය දැන් මේක ඇවිල්ලා මැතුමා හරියට අර ડોක්ටර් ඔපරේෂන් එකක් කරනවා වගේ වැඩක් හදිසිය එනවා පේෂන්ට් කෙනෙක්. ડોක්ටර්ට සූදානමක් නැහැ. ආවා ටක් ගාලා පටපට ගාලා වැඩේ කරා. ඒක තමයි ඊට ඕන කවියෙත් කරන්නේ. තේනවද? මේක ඇවිල්ලා ක්ෂණිකව ඇති වෙන මෝචනයක්. මොකක්ද ඒකට කියන්නේ? ක්ෂණික මෝචනය. ක්ෂණික මෝචනය කියන්නේ වාගේ වචන ඉබේම එන්න ඕනේ එළියට. මොකද කියන්නේ වසන්ත මැතුමා? මොකද කියන්නේ? ක්ෂණික මෝචනය. ක්ෂණික මෝචනය කියන්නේ ඒකයි. ඉබේම තමුන්ගේ වචන ටික අර අල්විසය හරි. ආ හොඳයි. ඉදම් හා බැඳුනු රන්වන්නා ඔ ඔ පොඩක් ඉන්නවා ඔ ඉදම් හා බැඳුනු රන්වන්නාමය SP ගෲප් සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන SP පැදුරු පාටියයි මේ අපි කෙටි විරාමයකට යමු මේ ආදරවන්තීන්ගේ මාසේ පාටි දාලා සල්ලි නාස්ති කරන්නේ ඇයි දෙන්නම එකතු වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මූලිකව ගෙවලා ඉඩමක් කරන් දාමු පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා ආදරවන්තීන්ගේ මාසය තුල රතු රෝස වෙනුවට මූලිකව රුපියල් ලක්ෂයක් ගෙවා පහසු ගෙවීමේ ක්‍රමයට ඉඩමක් වෙන් කරගන්න ASP ගෲප් බොරල් ටෙලිෆෝන් 2 687 320 ඔබ තාමත් කුලී නිවැසියෙක්ද ඔබේම කියා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගෙන ඔබේම නිවසක පදිංචිවන්න ග්‍රීන් හොලිඩේ රිසෝට් මීපේ පර්චස් එකක් රුපියල් 150,000 සිට ප්‍රථම ගෙවීම ලක්ෂ 3යි මාසික වාරිකය 20,000යි අවුරුදු 5ක් තුලදී කිසිම පොලියක් නැතුව ටික ටික ඔබ ගෙවන්න ASP ගෲප් බොරැල්ල 2 687 320 chile chile chille balea galle tikta nelli kalea மலையா வெள்ளி கட்டி கலையா
Anjili chili chille malaya Velle digde nelli kalaya Malak vela oba thiyala rannun chille Rukul demin padin oma siumalle Watin pitin sihil sulan haba adenne Obey magey katandere kumai diyanne Lene bala piya umage kiri Kadalle mai noyai ehe mehe igili Mage kirili Anchile chile chile malaya Velle dikta nelli kalaya Anchile chile chile malaya Velle dikta nelli kalaya ලහිරුගේ ගීතය ගායනා කරාට හරිම ලස්සනයි. ලහිරු දැන් කොහෙද වාගේ ඔය ජිම් තියෙන්නේ? ඔයාගේ ඔය ගන්නයි. ඔව්. වාගේ ඔය කාය වර්ධන ඔව් දැනට රටවල් 60ක IBF IBFF කියන සංගමයේ තියෙනවා. ඔව්. ඒක ශ්‍රී ලංකාවේ සභාපති විදිහට මම තමයි කටයුතු කරන්නේ. ඔව්. දැන් මේ රටවල් 60ෙන්ම ලාබාලතුම සභාපති විදිහට මම තමයි ඉන්නේ. ඔව්. ශ්‍රී ලංකාව. ඒකෙන් තව අපිට ටිකක් විස්තර කරොත් එහෙම දැන් ඒක IBFF කියනවා දැන් සාමාන්‍ය මිනිස්සු දන්නේ නැතුව ඇති. ඒකට තේරුම් කරගන්න. ඒකේ කායවර සම්මේලන ගොඩාක් තියෙනවා. ඔව්. ඒකෙන් IBFF International Bodybuilding and Fitness Federation කියන සංගමයේ තමයි මම ඉන්නේ. ඕකට දැන් ප්‍රීමියර් විතර දෙන්නේ. ගෑනු පිරිමි හැමෝටම මෙන්න පුළුවන් මේ ක්‍රීඩා සංගමයක් විදිහට තමයි යන්නේ. ඊට අමතරව මම ඉන්ස්ටිටියුට් ඔෆ් ෆිට්නස් ඇන්ඩ් වෙල්නස් සයන්ස් කියලා අධ්‍යාපන ආයතනක ඒ කියන්නේ ව්‍යායාම උපදේශක වරුන්ව පුහුණු කරනවා ඩිප්ලෝමා ලෙවල් සර්ටිෆිකේට් ලෙවල් විදිහට. ඊට අමතරව මගේ සමාජ සේවා සත්කාර වැඩසටහන තියෙනවා ගමට ෆිට්නස් කියලා වැඩසටහන නොමිලේ 100 නොමිලේ. ඕනම ගමකට දුප්පත් ළමයි ඉන්නවා නම් ඒගොල්ලන් අපි ෆිට්නස් සම්බන්ධ වැඩමුළු දීලා ඒගොල්ලන්ගේ වෘත්තිමය ක්‍රීඩකයන් එහෙම නැත්නම් පුහුණු කරන විදිහට අපි සමාජගත කරනවා. හරි. දෙන්නවන්න ડોક્ટર දෙන්නවන්න මයික් එකයි ගන්න. ડોક્ટર අයිත් පාරක් දව යුග ගීතයක් ගායනා කරන්න බෑන කොටසක් අපේ නෝනා එක්ක. අර මයික් එකත් ගන්න. කොටසක් ගායනා කරන්න ගන්න. මොකද ගීතය? කැමති ගීතයක් කොටසක්? හරි හොඳයි හොඳයි ડોક્ટર ගේ ගන්න කැමති කොටසක් ගන්න කන්න හරි පවුරුවල්ලක් බෙන්දලා සතර අතේ අවිගත් මුර සෙබළුන් යොදලා පවුරුවල්ලම බින්දලා මල්ලෙනවා මුර කාවල් අතරින් නිදිලා බෙලුන් යොදලා පෞරවලල්ලම බිඳලා මන්නෙනවා මුරකාවල් අතරින් නිදිලා කොහොමත් නිස්සති දප්තේ ගීතේ ඩොක්ටර් මොකද මේ ගීතේ තෝරගත්තේ විශේෂ හේතුවක් නැහැ මං ඒ ගීතය අතම සංගීතවත් කරලා තියෙන ක්ලරන්ස් ජයවර්ධන මහත්මයා ඉතින් එතුමාගේ ගීතවලට අපි හසත්තුගේ කැමති. ඔව්. ගායනා කරේ නම් ඇනස්ලි මාලේ වෙන සහ ඉන්දන් බෙරරා. මේ දෙන්න. අපේ ලක්ෂ්මණ ගණ්ඩාන මයික් එක. ඔව්. අපිට කියන්න බෑ ඔබේ කලා ජීවිතය ලක්ෂ්මණ නායට තියෙන අතීතය අපි කාටවත් නෑ මෙතන. වසන්තරත් නෑ කුඩිම ගුවන. මොකද වා මිල්ටන් මල්ලවරච්චි, ජෝතිපාලයන්, එම් එස් ප්‍රනාන්ඩු ඒ අය එක්ක ඔබ සමකාලීන පුද්ගලෙක්. හා එතකොට ඉස්සල්ලාම කියන්න බන්නේ ඒ අය ඇයි වේලසෙන් යන්න ගියේ කියලා යන්න ගියේ කියලා නෑ නෑ මේක අදහසක් තියෙනවා මේක මට කියන්න පුළුවන් මම හිතන්නේ මේ ඒගොල්ලෝ මෙහෙ ඉන්නවට වැඩිය මේ එහෙට එහෙ තමයි ඉන්න ඕනේ මේ වඩා හොඳ ඇති එහෙ ආ ඒ කියන්නේ ඒගොල්ලන්ගේ හැටියට ඔව් ඒ කට්ටියගේ පිළිවෙලේ හැටියට ඔව් මේ පිළිවෙල හොඳ නැහැ ඒගොල්ලන්ට ඒ පිළිවෙල තමයි හොඳ ඇත්තේ ඉතින් ඉක්මනට ඒ පැත්තට ගියා අපි මෙතුමාට ආරාධනා කරමු දෙත් මගේ දෙවෙනි ගීතය මම ආරාධනා කරනවා ලක්ෂ්මණ අයියට අය ගීතය ගායනා කරන්න එන්න කියලා මේ ගීතයත් අපේ දිනගේ මෙතුමා මේ ගීතය ගැන මේ මම කියන්නේ නැහැ මොකද මේ මේ ගීතය මේ 72 ඔව් මම රූපයි ගායනා කළේ මේ ගීතය මේ දයනන්ද කුමාරසිරි කියලා
මේ අපි ගෙදරට ආපු ගියපු මේ තරුණෙක්. ඔහු විසින් මට කිව්ව මේ මෙමයි මේ ලක්ෂ්මන් අයියා. මම මේ සින්දුවගයක් ලියලා තියෙනවා. මංක ගේන්නක බලන්න කියලා. ඔය එකක් විදිලි දුබ්ලිය. තව එකක රූප කියන්නේ එක කුඩේ යටින් සරසවිපාරේ ඕක. මම මේ දෙකම තෝරගත්තා. දැන් විදුලි දුම්රිය කියන්නේ ඔබද නැත්නම් රූපක් අද? වේරපහෙන් කියන්නේ ආ. මේක ඩුවට් එකක් නේ. ආ මේක ඩුවට් එකක්. ඔව් ඔව් යුග ගීතයක්. ඉතින් අදවල දැන් අපි 72 මේක කියන කොටත් විදුලි දුම්රියවල් නැහැ. ඔව්. අදටත් නැහනේ. අදටත් නැහනේ. ඉතින් මම ප්‍රාර්ථනා කරන බොහොම ඉක්මනට මේ අතිගරු ජනාධිපතිතුමාගේ කාලයේදීම අපිට නෑ ළඟ තියෙන විදුලි දුම්රියක් දැන්. විදුලි දුම්රියක් විදුලි දුම්රියක යන්න. ආසනාව ලැබේවා කියලා හරි මම ප්‍රාර්ථනා කරා අපි කිවිදිරි දුම්රිය ගේමු ගීතය ගායනා කළාට ලක්ෂ්මන කියන්න බන්න ඔයා
කලාවට එනකොට ඔයාගේ ගීතවලට ඉස්සල්ලා ඔයා කාගේ ගීතද? අපෝ මම කිව්වේ ජේ මිල්ටන්ටර් මිල්ටන් අයගේ. හරි මිල්ටන් අයගේ ගීතයක පොඩි කැල්ලක් ගායනක. මිල්ටන් පෙර. මොකද? ඔයා කියන්න. ඔයා 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 කියන්න කියන ගීත. මෙරන්න බැරි මම. ආ හරි. මෙලන්න බැරි මල් අතුවාග මොටද පිපෙන්නේ ලැබෙන්නේ නැති වස්තුවකට මිල්ටන් පෙරේරාට අමතරව ඒ දවස්වල හිටපු ජනප්‍රියම ගායකයෝ තමයි මිල්ටන් මල්වාරච්චි, ජෝතිපාල. ජෝතිපාල. අපිට මිල්ටන් මල්වාරච්චි ගීතයක් කොටසක් ගායනා කරලා දෙන්න. චුටි කැල්ලක්. ඕන ඕන ගීතයක්. එහෙම නැත්නම් ජෝතිපාල මැතිතුමාගේ තනි වී සිටින්න. හරි. තනි වී සිටින්න කලි ඔබමයි සොයාස් කලි ලක්ෂ්මන් නෑ ගැව්ව ගීත දෙකම වසන්ත ලොක්කා එකක් නෙලන්න බැරි මල්ලතු වග කුමට පිපෙන්නේ දෙවනි එක කිව්වා තනි වී සිටින්නයි මා අදහස් කරේ ඔබමයි සොයා විදිින් ඒ වෙනස් කරේ රූපක්ය අපිට කොල්ල එකක් දෙන්න අපි රූපා ඉන්දුමදී මැතිනියට කියනවා අපිට කෝල් එකක් දෙන්න ඔන්න ලක්ෂ්මන් නෑ මෙතන බලාගෙන හරි එතකොට මේ කිව්වදවා ඔව් මං කිව්වේ බල අහන්න කියලා හරියට හරි දැන් අහගෙන ඇති රයිට් හරියට හරි හොඳයි අපි වසන්ත මැතිතුමාට අපි ආරාධනය කරනවා එතුමාගේ ගීතයට සුමීල් වන් ඒකද අර අරක දෙන්න අර 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 මයික් එක දෙන්න එතකොට පාණ්ඩියේ පද පද ගැහලා හිට මැරුණා හිට සැප අද චොලි කරලා සුමිහිරි පාණ්ඩියේ පද පද ගැහලා හිට මැරුණා හිට සැප අද චොලි කරලා නොපෙල් ඔබ කමට වස්තු සොයන්නේ මරුණදාන කොෆින්නෙකි අපි නිදයන්නේ නොකන් නොපෙල් ඔබ කමට වස්තු සොයන්නේ මරුණදාට කොෆින්නෙකි අපි නිදයන්නේ හොඳට චොලි කරපන් සුමිරි පානේ වලම දෙගහලා හෙට මැරුණා හිතර සැප අද චොලි කරලා සුමිරි පානේ සොඩා නොතා
whisky brandy gahapanna hingi ratu kella sudu kella ei atha elli sudano da whisky brandy gahapammali ratu kella sudu kella ei atha elli hondaka joli karata sumhiri pande padamata gahala hitamaruna hitata sep ada joli karala sumhiri pande padamata gahala hitamaruna hitata sep ada joli karala Devil bring the bottle, freedom in the bar. When he broke short what, sell your lovely car. With the devil bring the bottle, freedom in the bar. When he broke short what, sell your lovely car. Don't take a jolly carapa. Soon he ripale, mother with the gala. Hit a verona, hit a sapa, the jolly carala. Sumitri pande padamat gahala eta meruna hitata sapai ada choli kerala bohomathme stuti vasanthaye geetayata e narthaneyata manisha bohomathme stuti me dam ape vasanthamathuma mokada kiyanne manisha ge dance ek gana විශිෂ්ටයි ලපටි රූපයගේ ඇඟ ගැහතිමාව වේගි ඒක කිව්වේ නෑනේ කිව්වේ නෑ නේද ලපටි රූපයගේ ආ කල්සම් බයිද නෑනේ රයිට් රයිට් ලපටි ලපටි රූපයගේ ඇඟ ගැහතිමාව වේකේ ලපටි රූපයගේ ඇඟ ගැහතිමාව වේකේ ඒ රම්‍ය ජොසි ප්‍රියක Priya kasi ehbi ma angliyan tu merahi lapdi rupe age age gehti mab beke lapdi rupe age age gehti mab beke e ramya jo si priya kasi ramya jo si priya kasi ehbi ma angliyan tu merahi bahamat me stuti e geetayata right thank you very much thank you aya එතකොට මේ ડોක්ටර් කියන්න බෑන්න අපේ අපේ වසන්ත නැතුමාගේ මේ ගීත කලාව ගැන දැන් අපේ ලක්ෂ්මන් නෑගේ ආරෙ වෙන ස්ටයිල් එකක් ඒක. දැන් මෙයා මේ අමුතුම දැන් ඕක ගීත ගායනා කරපු එක්කෙනාටත් වැඩි ටිකක් ඇක්ෂන් දාලා මෙයා කියන්නේ. මොකද්ද ડોක්ටර් ඔබ වෘත්තිකයේ කැටියට කලාවට ආදරය කරන. ඔබ ආසද මේ ස්ටයිල් එකට නැත්නම් මේ ස්ටයිල් එකට ආස නැද්ද? ගොඩක් ආසයි මං හිතන්නේ මේ ස්ටයිල් එක නිසා තමයි එතුමා බොහොම තරුණ හරි අපි අපි ડોක්ටර්ට පොඩි අභියෝගයක් දෙනවා ડોක්ටර් කරනකල මෙතන දෙන්න ડોක්ටර්ට අපි අභියෝගයක් දෙනවා දැන් ડોක්ටර් කියන්න යන ගීතය නෙමෙයි අපිට ඕනේ පොඩි ඩාන්ස් එකක් දාන්න පුළුවන් ගීතයක් කියන්න මෙතන අපේ මේ මනිෂා ඉන්නවා ඩාන්ස් එකක් දාන්න හැබැයි එකක් තියෙනවා මේ හොඳ අවබෝධයකින් අපි ඔක්කොමල්ලා ඉන්නේ අපේ මැඩම් මෙහෙම බොහොම හොඳ අවබෝධයක් තියෙනවා අපේ එක්ක හැබැයි මේ ගීතේ හොඳ පංච එකක් 6 8 එකක් මොකද්ද කියන්නේ ගීතේ පොඩි ඒක කියන්නේ මොකද නෑ 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 ඒක නෙමෙයි ඒක නෙමෙයි මං කිව්වේ මානිට්‍ය බැල්ලේ ડોක්ටර් කියනවා මේ 6 8 එකක් මේ 6 8 එකක් ඕනේ ඈ මොනාරි එකක් ඒ කියන්නේ එම්.එස්. ෆර්නැන්ඩෝගේ හරි ඇයි ඔය කියන්නේ යන්නේ ඊට පාරේ කුළු නටන තාලේ නැත්නම් අපි මේ ක්ලරන්ස් කේ තියෙන්නේ අපේ ක්ලරන්ස් විජේවර්ධනයන්ගේ තියෙන්නේ මගේ මැණිකේ
එළිය වගේනේ කැකුළු මල්ලද පිපුණා මගේ හදවත බැඳුණා තව මේ වන්දියක් නැතයි සිතෙන්නේ කරපු ඒ අභියෝගයට ඉතා හොඳින් මුහුණ දුන්නා නේද ડોක්ටර් ඔබ සුවිශේෂ විශේෂඥ වෛද්‍යවරේ මොකද මෙවැනි වසන්ත නැතුම් කියන් බන් ගන් මයික් එක හරි වාගේ දිනු බඩු ඔව් අපිට විනාඩියක් දෙන්න හරි ඒ වගේම නැතුම් සම්බන්ධ විශේෂඥෙක් වගේ නැටුවි නෑ ඒක අන්තිමට මං හිතුව අපේ නෝන පොඩි විරෝධාවයක් දක්වයි නෑ එතුමිය ෆුල් සපෝට් එකක් දුන්නා සිංහවත් කිව්වා ලක්ෂ්මණ ඔව් ඇත්තටම කියන්න ડોක්ටර්ගේ ගීතේ ගැන ඇත්තම මේ වෛද්‍ය විද්‍යාවයි මේ ගීතයයි මේ දෙකම එකට එකතු වුණාම ඔව් ඒ මේ මෙතුමාගේ මේ ඔය එන බබා නම් වෙන්නේ නැ මේ අම්මලා එහෙම ඉන්නවනේ ඔව් ඒ ළමයාට දෙයයන්ගේ පිටයි දෙකම පිටුවොත් අනිවාර්යයි මොකද මේක ඒ තරම් හොඳ දෑතක් මේ රත්නන් දෑතෙන් මේ මොකද හොඳ කලාකරුවෙක්ගේ හදවතේ තියෙන හොඳ පැතුමක් හොඳ ඒ නිසා ඉතින් ඇත්තටම පර්සනලිටි එකක් තියෙනවා මෙයාගේ මැතිතුමාගේ පර්සනලිටි එක තියෙනවා ඒකෝ සංගීතෙත් තියෙනවා ඉතින් එන එක්කෙනා ඉතින් දෙකම තුන හැබැයි එතුමාටම ගැළපෙන මැතිණිය අපි ඇත්තටම දන්වාසෙට ස්තුතිවන්ත වෙනවා මේක තමයි නියම කලාව මොකද නෝනා උදව් කරන්න ඕනේ නැත්තම් නෝනාවකට ඉරිසියා කරොත් ඔය වැඩේ කරන්න බෑ නේ හරියටම හරි දැන් මෙතන ඉඳලා තව පොඩ්ඩක් නටන්න පයින්නවා මැඩම් හරි හරි අපිට දරකතරවතුමක් තියෙනවා කවුද කතා කරන්නේ හලෝ හලෝ කවුද කතා කරන්නේ ආ මම කතා කරන්නේ මේ රියන්සි මහනුවරි ඔව් කාටද කතා කරන්න ඕනේ මට කතා කරන්න ඕනේ අපේ විශේෂඥ වෛද්‍ය වසන්ත ජාලත් මැතිතුමාට. ඔව් කතා කරන්න පුළුවන්. කතා කරන්න ડોක්ටර්. කොහොමද රියන්සි? සුබ සන්ධ්‍යාවක් වේවා වසන්ත ජාලත් සර්. එසේම වේවා. සර් මම රියන්සි කතා කරන්නේ. ආ ඔව් රියන්සි. කොහොමද? ඉතාලම හොඳ හින්නා සර්. මේ අතරම මේ මට සර් දකිද්දී මේ අපේ වැඩසටහන මෙහෙමන ASP ලෙනගේ මැතිතුමත් දැක්කා. කියන්නේ විදිහටම කතා කරන්නේ. හරි. එතකොට මේ සර් මම අද මේ සර්ගේ ඇතුලේ තියෙන මේ වෛද්‍යවරයාට අමතරව සර් මේ වසන්ත ජාලත් විශේෂ වෛද්‍යතුමාගේ ඇතුලේ ඉන්න සොඳුරු කලාකාරයෙක් මම අද දැක්කා. ඉතින් ඒ ගැන හරි සන්තෝසයි. ගොඩක් සන්තෝසයි රියන්සි කතා කරපු එක ගැන. ඔව්. ඒ වගේම
එතුමාට බොහොම ස්තුතියි. ඇත්තටම මෙන්න මේක තමයි ડોක්ටර් අපි ජනතාවගෙන් දකින්නට උනේ. ජනතාවගෙන් ඇහෙන්නට උනේ ඕකයි. අපිට පොඩක් කියන්නකෝ ડોක්ටර්, දැන් මේ ડોක්ටර් කෙනෙක් වෙන්න කලින් මම දන්න විදියට ડોක්ටර්ගේ අම්මත් නැති වෙලා ඉන්නකොට තාත්තා තමයි මේ ඔක්කොම කරන්නේ. චුටා ඒ ගැන කිව්වොත් එහෙම බලන්න අපිට. මට වයස අවුරුදු 9ක් වෙනකොට මගේ මව මිය ගියා පියයුරු පිළිකාවකින්. ඔව්. ඉතින් මමයි තමයි පවුලේ වැඩිමලා. ඔව්. මල්ලි සහ නංගි දෙන්නා ඉන්නේ. ඔව්. ඉතින් පියා තමයි අපිව මේ තත්ත්වයට ගත්තේ තනියම. ඉතින් මගේ පියා තාම ඉන්නවද? තාම ඉන්නවා. ඔව් නිරෝගී සුවයෙන්. තාත්තට කියන්න වාම කෝල් එකක් දෙන්න කියලා මෙතන ડોක්ටර්ට හලෝ කියන්න. නෑ මේක ලොකු ලොකු අවස්ථාවක්. මම දන්නවා අපේ නුවර විශේෂඥ වෛද්‍ය කවුද අපේ මෙතුමා අර ලස්සනට බෝඩ්සේ මහා දන්නේ ડોක්ටර් සිරිවර්ධන. ડોක්ටර් සිරිවර්ධනගේ අම්මා කතා කරා එතුමාගේ අම්මා නැති වුණා ළඟදී මේ විදිහම ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නකොට අම්මා කතා කරා කඳුළු පුරෝගන. ඒක ඉතා වැදගත් දෙයක්. මොකද තමුන්ගේ දරුවා විශේෂඥ වෛද්‍යවරයෙක් වෙලා වෛද්‍ය වෘත්තියට අමතරව හොඳ කලාකරුවෙක් හැටියට රටට කතා කරනවා අම්මා තාත්තා ගැන. මේක තමයි විශාල පින. ඔව් ඇත්තට මේ පොත ගැනත් මේ මේ පොත මම ලියලා මෙන්න ලිස්සෙ මේ පොත පොඩ්ඩක් පෙන්නන්න. ඇත්තට මේක පිළිගැන්වීමක් කළා අපි කුලියාපිටිය මහරවාලේ ඉන්න කාලේ. ඔව් මමත් ඒ අනිත් කාර්ය මණ්ඩලයත් එකතු වෙලා අපි සංගීත ප්‍රසංගයක් පැවැත්තුවා. ඒහිදි මගේ පියාවත් ගෙන්නලා මගේ පියාට තමයි මේ පොත මුලින්ම මේ ප්‍රදානය කළේ. ඔව් ඉතින් එදා මගේ පියා ගොඩක් සතුටු වුණා. ඔව් අපි හැමෝම එදා සතුටු වුණා මේ ඒ අවස්ථාව සම්බන්ධයෙන්. ඔව් අම්මා වෙනුවෙන් තමයි මේ පොත අම්මා වෙනුවෙන් තමයි මම පොත විශේෂයෙන්ම ලිව්වේ. ඔව් මේකේ ડોක්ටර් මේ ප්‍රසව වේදේ ගැන තමයි මේ කාන්තාවයි මව පදවියයි. මව පදවිය. කාන්තා රෝග සහ මව වරුන්ට මතුවෙන්න පුළුවන් සංකූලතාව ගැන තමයි මේ පොතේ කෙටියෙන් ලියලා තියෙන්නේ. හරියට හරි. ඔව්. හොඳයි අපි කතා කරමු අපේ හේමචන්ද්‍ර මැතිතුමාගේ ගීතයට අපි ආරාධනය කරමු. ඔව්. එන්න. එන හේමචන්ද්‍රගේ ගීතය ගැන කතා කරමු. රයිට්. ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් අහිතක් නෑ හිතුවේ මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් අහිතක් නෑ හිතුවේ මා ලැබු ජීවිතයේ රසයි ලැබෙන දෙයක් දෙන්නටයි පැමිණෙන දුක් පැණි රසයි ලැබෙන දෙයක් දෙන්නටයි රත්තරනේ ඔයා ඉන්න රත්තරනේ ඔයා ඉන්න පොඩි බැල්පත වට සැපයි මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් හිතක් නෑ හිතුවේ ලැබු ජීවිතයේ දේත දෙපය ජීවිතේ සවිය තිතුරු මේ හිතේ දේත දෙපය ජීවිතේ සවිය තිතුරු මේ හිතේ කෙනෙක් ළඟට අතපාන්න යන්න දෙන්නේ නැහැ පියේ කෙනෙක් ළඟට අතපාන්න යන්න දෙන්නේ නැහැ පියේ මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් අහිතක් නැහැ හිතුවේ මා ලැබු ජීවිතයේ සැනසුම ඔබ සතුවේ සුදු ඔබ මොනව කළත් අහිතක් නැහැ හිතුවේ ලැබු ජීවිතයේ හේමචන්ද්‍ර මහත්තයා කොයි කාලේද ඔය ගීත ගායනය ආරම්භ කළේ? මේක මං හිතන්නේ 1969 70 වගේ කියන වගේ. ඔව්. එතකොට කියන්න ඔබේ පුද්ගලික ජීවිතයේ තව දැන් මේ ඔව්. ඔබ පුද්ගලික ජීවිතයේ මම කොළඹට ආයේ 1900
69 විතර. ඔව්. එතකොට මම ගොඩක් හමුදාවට යන්නේ ඉස්සෙල්ලා මේ චිත්‍රපටි වැඩේ මම ලංකා චිත්‍ර වැහේ තමයි වැඩ කෙරුවේ. ඔව්. කිල්ලපලේ තිබුණා. එතකොට අපි මේ තුනිසෝම් බීස් මහත්තයා යටදී ඒගොල්ලෝ යටදී අපි ඔව් එතකොට මේ හමුදාවේ ඉන්නකොට එහෙම තුවක්කුව එහෙම පාවිච්චි කරපු වෙලාවල් තිබ්බද? ඒ කියන්නේ යුද්ධයක් වට ආවේ නැහැ නේ කාලේ? ආවේ නැහැ නේ. අපි සටන් විරාමයක් තිබුණා අවුරුද්දක් විතර. ඔව්. ජයජයතර මහත්තයා දීලා. ඔව්. ඒ කාලේදීන් අපි නිකම්ම තමයි හිටියේ. අනිකම හිටියේ. ඔව්. දැන් එමෙ හිටියා නම් අපේ කෝටාබේ මහත්තයාගෙන් බේරෙන්නම් වෙන්නේ නැහැ. දිගටම වැඩ. ඇත්තටම හොඳ මේ අපේ රටේ ඉන්න හොඳ ජනාධිපතිතුමෙක් දැන්. ඔව්. අත්තරා දිනනවා. ඔව්. ඉතින් එතුමාට මේ කරගෙන යන්න සුබපතනම්. ඔව්. ඇත්තටම අලිසා මේ ඊයේ පෙරදා බොහෝ විට මම මේ කියන්නේ රට පුදුමාකාරව සංවර වේගන යනවා. ඒ කියන්නේ හැම තැනම රාජ්‍ය ආයතනයකට ගියාම කිසිම වෙලාවක් කවුරුත් මේ වැඩ නොකර නැහැ. වැඩ කරනවා. අපේ කවි මැතිතුමා පොඩ්ඩක් ගන්න බලන්න. අපිට විවේකයක් ඕනේ. නමුත් දෙන්න බලන්න. අපේ අතිගරු ජනාධිපතිතුමාට නැගිටින්න බලන්න. අපේ අතිගරු ජනාධිපතිතුමාට සුබපතලා කවියක් කියන්න බලන්න. අපේ රට මේ ගෙනියන හොඳ ක්‍රමය තවදුරටත් එතුමාට ඒ දේ කරගෙන යන්න වාසනාව ලැබෙන්න කියලා. දැහැමින් සෙමින් මේ රට කර ගෙන යන්ට තව හොරු සිටිනම් ඒ අය එලවන්ට හඬ පාටිවලට නිසි පියවර අරගන්ට ශක්තිය ලැබේවා ජනපති මැතිඳුන්ට මේ අපේ ඕමමින්දලා අපේ හිටපු ජනාධිපතිතුමා අතිගරු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මැතිතුමාට දැන් ගරුව ග්‍රාමාත්‍යතුමාට දීර්ඝායුෂ පතලා හොඳ ලස්සන කවියක් කියන්නේ යුද්ධේ නිම ඌවා ඊට කොට තිබේ සේවා අදද සිහි ඌවා මිඳු මැතිඳුට ආයුබෝවා හොඳයි බබසුදී අපේ කවියක් කිව්වේ නැහැ අපේ මේ මැජික් මාමටයි මෙයාටයි කවියක් කිව්වේ නැවා පොඩක් කියන්න බෑන අපේ හේමචන්ද්‍රට පොඩක් කවියක් කියන්න බෑන ඉස්සල්ලාම හේමචන්ද්‍රට කියන්න බෑන කමන්නේ හේමචන්ද්‍ර අපේ හිතවතා එතුමාට කවියක් කියන්න බෑන මේ ඉන්නේ හේමචන්ද්‍ර හිතීවන කි මෙයා හේමචන්ද්‍ර අරයා මැජික් මාමා පැදුරු පාටියත් බැලුවම මොහොතකි හරි සුන්දර මුහුණත් බැලුවම ඇත්තට පාටයි හරි පිම්බර සුපිරි ගීතයක් කීවා ඒකත් හරි ගින්දර බොහෝ කලක් වැජඹේවා අපේ පේම චන්දර අපේ මේ මැජික් මාමා ඔය ඉන්න මැජික් මාමා ඔය ඉන්න බලන් ඉන්න මැජික් මාමා ආයි බඳින්න යන්නේ දැන් මෙයාට හරියට මේ මැජික් පෙන්වන්න ගියාම හරියට ගෑන ළමයි එනවලු පස්සේ තව කවි කියන්නට අද ගරු මැතිඳු කියයි හිතීවන කවියෝ කිසි විටකදී ඉවත නොයයි
මෙතුවක් වෙලා මාගාවම හිටියේ එයයි මාවත් සාක්කුවේ දාවිද කියලා බයයි. හොඳයි, අපි ඇත්තටම අපේ අපි කෙටි විරාමයකට ගිහින් එමු. ඔව්, ඉඩමහා බැඳුණු රන්වන් නාමය ASP ගෲප් සාදර අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ASP පැතුරු පාටියයි මේ. අපි කෙටි විරාමයකට යමු. මේ ආදරවන්තීන්ගේ මාසේ පාටි දාලා සල්ලි නාස්ති කරන්නේ ඇයි? දෙන්නම එකතු වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මූලිකව ගෙවලා ඉඩමක් කරන් දාමු. පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා ආදරවන්තීන්ගේ මාසය තුල රතු රෝස වෙනුවට මූලිකව රුපියල් ලක්ෂයක් ගෙවා පාස් ගෙවීමේ ක්‍රමයට ඉඩමක් වෙන් කරගන්න. ASP ගෲප් බොරැල්ල ටෙලිෆෝන් 2 687 320. ඔබ තාමත් කුලී නිවැසියෙක්ද? ඔබේම කියා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගෙන ඔබේම නිවසක පදිංචිවන්න. ග්‍රීන් හොලිඩේ රිසෝට් මීපේ. පර්චස්යක් රුපියල් 150,000 සිට ප්‍රථම ගෙවීම ලක්ෂ 3යි, මාසික වාරිකය 20,000යි. අවුරුදු 5ක් තුලදී කිසිම පොලියක් නැතුව ටික ටික ඔබ ගෙවන්න. ASP ගෲප් බොරැල්ල 2 687 320.
මනිෂා ගීතයටත් රසනායි නාටකයටත් මේ ඒකනේ මනිෂා මට කියන්න බලන්න ලස්සනට ගීතේ ගායනා කරා ඔයා මේ මට කියන්නක බලන්න දැන් මම දන්න ඔයා සලෝන් එකක් කරනවා මට පොඩ්ඩක් ඒ පිළිබඳව විස්තර ටිකක් කිව්වොත් එහෙම මේ දවස්වල මගේ සලෝන්ස් දෙකක් දැන් අලුතෙන් මම පටන් ගත්තා ඒකත් එක්ක චුට්ටක් බිසි වෙලා තියෙනවා එකක් බියුටි සයිඩ් එකෙන් ඒ කියන්නේ පිළියන්දර නගරේ තියෙන මගේ සලෝන් එක සලෝන් කිස් නම ඒතකම පිළියන්දර කොතනද කියන්නේ පිළියන්දර හරියටම ටවුන් එකේ පාසල් මාවත පටන් ගන්නම තැන තියෙන්නේ සලෝන් කිස් කියලා මොන කෙනෙකුට හව ගන්න හරි ලේසි නම් එකක් කියන්න .76 2628 209 එතකම තව මම කිරලපන ෆුඩ් තෙරපි සලෝන් එකක් ස්ටාර්ට් කරලා තියෙනවා ඒකත් ඒක තමයි මේ දවස්වල අලුතෙන්ම පටන් ගත්තේ ඉතින් ඒකත් එක්ක චුට්ටක් බිසි වෙලා තිනවා කලා කටයුතු වලට ඒක නිසා අර ටිකක් කැප වෙලා වැඩ කරන්න බැරි වෙලා තියෙනවා හැබැයි ඔබට අපි යෝජනා කරනවා වසන්ත මොකද කියන්නේ ඔබතුමා කලාව ඔබතුමිය අතාරින්න එපා ඔය මොන සලෝන් එක කරත් මොකද ඔබතුමියගේ ඇඟේ කලාව තියෙනවා මොකද කියන්නේ අපේ ලක්ෂණයි ප්‍රවීණ ගායකතුමා කලාව විතරක් නෙමෙයි හැම දෙයක්ම තියෙනවා මොනවද කියන්නේ අර ඒ කියන්නේ කලාව විතරක් නෙමෙයි විද්‍යාවක් තියෙනවා විද්‍යාව නයි මම කලාව ඇතේරියොත් මම රූපලාවන්‍ය කියනවා කලාව ඇතේරියොත් මම රූපලාවන්‍ය මේ දැන් ඔයා කිව්ව රූපලාවන්‍ය කියන්නේ පිරිමියට එම නෑ කියන්නේ ෆුඩ් සලෝන් එක පිරිමි කාන්තා පිරිමි දෙපත් කියන්නේ යුනිසෙක්ස් එකක් සලෝන් කීස් එක එක කාන්තාවන්ට විතරයි ආ රයිට් එතකොට මේ ඔන්න අලුසයියේ ෆුඩ් තෙරපි වලට යනවා නම් යන්න පුළුවන් හරි 60+ මොකද 60+ කියලා ගානක් නැහැ ඒකේ ගානක් නැහැ නේ නෑ හරි බගුණා ප්‍රශ්න නැහැ වේදයක් නැහැ වයස වේදයක් නැහැ වයස වේදයක් නැහැ දැන් ගල් යනවා හරි ගල් යනවාගේ සංග්ලාස් දැන් හෙන්රි කල් දේර වගේ දැන් කල් දාන මේ ඔයා මේ හෙන්රි කල් දේර මතක් වෙච්ච වෙලාවෙ පොඩ ගන්න තත්ත් තත් ආර බැටිය මොනවද කියන්නේ මයිසෙ දැන් අපි ආරාධනය කරමු අපේ දොස්තර මැතිනියට අපි ආරාධනය කරමු එන්න මෙතනට අපිට කාල වේලාව චුට්ටක් අඩු වෙන හින්දා ඉක්මනට අපි පටන් ගමු රයිට් එන්න රන් කෙන්දෙන් මැද රන් කෙන්දෙන් මැද හරි මේක සමානලාට අපේ ડોක්ටර් වියංගෙන් අහන ගීතයක් මනම් හරි ගාමු Run
ගීතේ හරිම ලස්සනයි මේ මට චුට්ටක් කියන්නකෝ අක්කි ඔයාගේ ඔදෙන් කේක්ස් හදනවනේ පොඩක් අපිට ඒක ගැන කිව්වොත් මේ කොතනද තියෙන්නේ කොහමද ඔව කන්ටැක්ට් කරගන්නේ අපිට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒක හදන්න හදාගන්න ඔව් ඇත්තටම දැන් ගොඩක් එක්සිබිෂන්ස් තමයි අවුරුද්ද අවසානයේ එක්සිබිෂන්ස් තියෙනවා අවුරුදු තුනක ඩිප්ලෝමා එකක් ඒක දැන් මට දැන් කැමති කෙනෙක් ඉන්නවා නම් මට කැමති නම් ඔයාලට ඕඩර් එකක් දෙන්න එහෙම පුළුවන් ඔව් මගේ කන්ටැක්ට් නම්බර් එක දෙන්න පුළුවන් 0772 705 4397 අයිත් කියන 0772 705 4397 හොඳයි බොහොම ස්තුතියි හොඳයි දැන් අපිට මේ ડોක්ටර් දැන් මේ වෘත්තියන් දෙකක නෝනායි මහත්තයා හිටියා මේක මං හිතන්නේ වැඩේ ලේසි ඒ කියන්නේ එකම වෘත්තියේ දැන් ડોක්ටර් දොස්තර නෝනා කෙනෙක් එක්කම විවාහ වුණාම අපි ගොඩක් අයකින් අහලා දිනුවා ඒගොල්ලෝ කියනවා ඉතින් නෝනාගෙන් බැනුම් ගන්න බැරි ඉඳ හොඳයි කියලා නමුත් මෙතන තියෙනවා පොඩි අමුතු කලාවක් අපිට බයිද කියන්න ડોක්ටර් ඒක හරි ඒ කරන්නේ බුරුවට නෙවෙයිනේ කියන්නේ එහෙනම් නම ප්‍රශ්න අඩුයි ඔව් එතන ප්‍රශ්න අඩුයි ඔව් ඒක හරි එතකොට මේ ડોක්ටර් බයිද දෙන්නට අපිට පොඩි ඩුවට් එකක් චූටි කෑල්ලක් විතරක් කියන්න මොකද්ද අර මොන හරි ඔය චූටි කෑල්ල හොඳයි අපි ඒක කල්පනා කරන්න අපි ආ ආ රයිට් හොඳයි යා ලයිරු කියන්න බෑන්න ලයිරුගේ මොනවද අනාගත බලාපොරොත්තු අනාගතයේදී මම බලාපොරොත්තු වෙන්නේ මේ ෆිට්නස් ඇන්ඩ් වෙල්නස් කියන ෆීල්ඩ් එක මේ ලංකාවේ හැමෝටම දෙන්න ඒ කියන්නේ දැන් රාජ්‍යංශ වලුවත් පෞද්ගලික වලුවත් ගොඩක් අධික තරබාරු පෙළනවා හැමෝම මේකලංගු හෙල්ති ලයිෆ් එක ගෙනියන්න තමයි මගේ අනාගත බලාපොරොත්තු වෙ අපේ ෆිට්නස් කෝසස් තියෙන ඒවට ජොයින් වෙන්න පුළුවන් ඔව් ඒවට ජොයින් වෙලා ස්ටඩි කරලා ඒ කියන්නේ ලොකු දැනුමක් ලබා ගන්නත් පුළුවන් ඔව් රයිට් මාව කන්ටැක්ට් කරනවනේ 076යි 7731 කියන නම්බරයකට කෝල් එකක් දෙන්න පුළුවන්. අයික් කියන නම්බරේ 076යි. ඔව්. 7731. ලහිරු විවාහ වෙලාද? නැහැ. විවාහ වෙලා නැහැ. ඔන්න එන ලහිරුට නම්බරේ දිනවා ඕනනම් ආරාධනා දෙකක් තියෙනවා. ෆිට්නස් එකටත් පුළුවන්. ෆිට්නස් ඇන් වෙල්නස් වල එකට පුළුවන් ප්‍රශ්නයක් නෑ. මොකද මෙයා කියනවා වෙල්නස්ද වල්නස්ද කියලා. හා මොකද මොකද කියුවේ මනිෂා? හරි රයිට් හොඳයි බොරු බොරු හරි මේ දෙන්න බෑන අපි මෙතුමාට දෙන්න කොස්තරට දෙන්න බෑන කොස්තමැතුමා දැන් එන්න බෑන මෙතනට වාගේ ගීතයක් අපි අම්බන් පොඩක් හොඳ හොඳ dance එකක් එක්ක දෙන්න මේ රොනි ලීච් වාගේ ඥාතිද ඔව් මගේ තාත්තගේ පැත්තෙන් මගේ තාත්තා දෙහිවල ඔව් රොනි ජය නැදිමාලේ මගේ තාත්තගේ පැත්තෙන් එයාගේ අම්මා කොස්ත මගේ තාත්තා කොස්ත එහෙමද ඔව් රයිට් හොඳයි අපි ආසයි එතුමාගේ ආ රයිට්
අපි එතුමාට උපහාරයක් වශයෙන් අපේ සභාපතිතුමනි තකට තකට තට්ටය උපහාරයක් වශයෙන් අපි තකට තකට තට්ටය කියන්න බෑ. එතුමා පාටි වලට ගියාම කියනවා අපේ එච්.ආර්. ජෝතිපාල මහතා හරි ආසය පෘතුගීසි කාර්යය එතුමා කියනවා අපි එකෙන් පොඩක් ගානලක සිකාරයා රටවල් පල්ලන්න සුරයා රාජමාරයා මුල්ල හොල්ලන්න සුරයා සිකාරයා රටවල් පල්ලන්න සුරයා හතුරු රාජමාරයා මුල්ල හොල්ලන්න සුරයා Come on! ලිස්බන් නගරේ අප ආපාරේ පැතිරේ විනෝද මිහිරේ කොළඹට ආවේ ඉඳලයි ලිස්බන් නගරේ අප ආපාරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේ පැතිරේ විනෝද මිහිරේ විනෝද මිහිරේ තුගී සිකාරයා රටවල් අල්ලන්න සුරයා හතුරු රාජමාරයා මුල්ල හොල්ලන්න සුරයා කරකිලා පන්නු බොන්නත් අරිමහ පන්නු ඊටත් වැඩියෙන් යුද්ධෙට අරිමහ පන්නු කන්නහ පන්නු බොන්නත් අරිමහ පන්නු ඊටත් වැඩියෙන් යුද්ධෙට අරිමහ පන්නු යුද්ධෙට හරිමහ පන්නු යුද්ධෙට හරිමහ පන්නු විනෝද මිහිරේ ෘතුගී සිකාරයා රටවල් අල්ලන්න සුරයා හතුරු රාජමාරයා හොල්ලන්න සුරයා පෘතුගීසිකාරයා රටවල් අල්ලන්න සුරයා හතුරු රාජවීරයා රටවල් අල්ලන්න සුරයා රයි ජය හොඳයි බොහොම ස්තුතියි බොහොම ස්තුතියි හරි බොහොම ස්තුතියි ගීතයට ඒ වගේම නර්තනයටත් බොහොම ස්තුතියි මනිෂා කසුනි අහන්නකෝ මනිෂයන් මෙච්චර ලස්සනට මෙයා මේ රූපේ තියාගෙන ඉන්න විදිහ. ඔයා මොනාද කරන්නේ මොනාද ඔයාගේ සීක්‍රට්ස් අපිට කියන්නකෝ. ඔවි ඔවියයි. මම බ්‍රෑන්ඩ් එකක් යූස් කරනවා ඒක. ආ ඔකේ. මේක එතක මේ හැමදාම hina වෙලා සතුටින් ඉන්න ඕනේ නේ. එතකොට ඔයා මේ එක්සයිස් කරනවා? ඔව් ජිම් යනවා. ආවට ජිම් ඕන නම් අරින් ඉන්න බඩු. ඔයා මෙයාට කාඩ් එකක් දෙනවද ෆ්‍රී? ඩිස්කවුන්ට් එකක් ආ හරි. හැබැයි වාට මෙයා ෆුඩ් තෙරපි දෙයි. ඒක නම් මරද්දා ගන්න පුළුවන් ඒක නේ ෆුඩ් තෙරපි වලට මේක ජිම් එකට අපි ආමු අපේ කවි මහත්තයාගෙන් පොඩ්ඩක් විනාඩියක් එතුමාට කතා කරන්න ඕනේ ටේප් එකේ ටේප් එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා නම් අපි විනාඩියක් ඉඩම් හා බෙන්දර රන්වන්නාමේ ඒසී ගෲප්ස් ආදරණීය ග්‍රහයන් ඉදිරිපත් කරන ඒස්පී පැදුර පාටියයි මේ අපි කෙටි විරාමයකට යමු මේ ආදරවන්තීන්ගේ මාසේ පාටි දාලා සල්ලි නාස්ති කරන්නේ ඇයි? දෙන්නම එකතු වෙලා දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රුපියල් ලක්ෂයක් මූලිකව ගෙවලා ඉඩමක් කරන් දාමු.
පෙබරවාරි 14 සිට මාර්තු 14 දක්වා ආදරවන්තයින්ගේ මාසය තුල රතු රෝස වෙනුවට මූලිකව රුපියල් ලක්ෂයක් ගෙවා පහසු ගෙවීමේ ක්‍රමයට ඉදමක් වෙන් කරගන්න. ASP Group බොරැල්ල ටෙලිෆෝන් 2687320. ඔබ තාමත් කුලී නිවැසියෙක්ද? ඔබේම කියා පර්චස් 10ක ඉඩම් කැබැල්ලක් පහසු ගෙවීමේ ක්‍රමයට මිලදීගෙන ඔබේම නිවසක පදිංචිවන්න. Green Holiday Resort Meepee. පර්චස් එකක් රුපියල් 1,50,000 සිට ප්‍රථම ගෙවීම ලක්ෂ 3යි, මාසික වාරිකය 20,000යි. අවුරුදු 5ක් තුලදී කිසිම පොලියක් නැතුව ටික ටික ඔබ ගෙවන්න. ASP Group බොරැල්ල 2,687,320. ඔබතුමාව හදි අපිට ගෙන්න ගන්න ඕන නම් ඇවිල්ලා මැජික් ෂෝ එකකට කොහමද වාගේ ෆෝන් නම්බරේ කියන්නේ? ටෙලිෆෝන් නම්බරේ 0.71 2233 4 7 අයිත් කියන්නේ? 0.71 2233 4 7 හොඳයි. ඔන්න අපේ මැජික් මාමා ඕගොල්ලන්ට සංගී මොන හරි ප්‍රසංගයකට ගේන්න ඕන නම් එතුමා අංකය ලබා දුන්නා. අපිට කියන්න බෑ කවි මැතිතුමා, ඔබතුමා රාජකාරිය කරන්නේ කොහෙද? ඔව්, බොහොම ස්තුතියි අවස්ථාව ලබා දුන්නට. විශේෂයෙන් මේ අවස්ථාවේ මීරගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ තමයි මම
රාජකාරී කරන්නේ. ඒ කියන්නේ මීරිගම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මොකද්ද ඔබතුමා කරන නිලේ? මම සංවර්ධන නිලධාරී කෙනෙක්. සංවර්ධන නිලධාරී වැඩ කරන්නේ මේ අවස්ථාවේ මම හිතන්නේ බොහෝ දුරට අපේ ප්‍රාදේශීය ලේකම්තුමා ඉන්දිකමැතිතුමා ඒ වගේම සහකාර අධ්‍යක්ෂකතුමියන් දෙපළ රේණුකා දමයන්. හරි නැගිටලා ඉන්දිකමැතිතුමාට ස්තුතියක් දෙන්න බෑන් ප්‍රාදේශීය ලේකම්තුමාට ස්තුතියක් දෙන්න. වැඩමින් කලාවත් නිතරම හදෙහි ඇති නිලධාරි කෙනෙකි නිතරම අප සමග ඇති එතුමා පැදුරු පාටිය හා එකතු වෙති කවියෙන් මෙසේ ඔබ හට පුද කරමි තුති. බොහොම ස්තුතියි. අපි දෙන්න බලන්න මයික් එක මෙතුමාට. අපි මේ මෙහෙම චන්ද්‍ර මෙතුමාට මේ මේ මෙතුමාට දෙන්න වසන්ත අයියට. වසන්ත මෙතුමා වාගේ ටෙලිෆෝන් නම්බරය අහනවා අපෙන් පිටාය කරුණාකරලා ඔබව සම්දර්ශනයකට ගෙන්න ගන්නවා නම් ඔයාලට ඕනම් පුළුවන් මනිෂාවත් එක්ක යන්න. ඔව් ඔයාගේ නම්බර් එක කියන්න. මොකද 0711 0711 83 74 72 අයිත් පාරක් කියන්න. 0711 83 74 72 හරි. එතකොට හොඳටම ෂුවර්ද මනිෂාවත් එක්ක යනවා කියලා? අනිවාර්යෙන් එක්ක යන්න වෙනවා. ඔව් ඒ වෙලාවට ඉල්ලුම් වැඩි. ඒක ඉල්ලුම් වැඩි. රයිට් ඉල්ලුම වැඩි. එතකොට ඔයාගේ නම්බරේ දුන්නේ නැනේ ටෙලිෆෝන් නම්බරේ. දෙන්න මන්න අපේ කවියකට ආරාධනය කරොත් ඔබට ටෙලිෆෝන් නම්බරේ දෙන්න. ඔව් මාව සම්බන්ධ කරගන්න පුළුවන් 0770 27 37 345 0770 27 37 345 කියන අංකයට කතා කළොත් මාව සම්බන්ධ කරගන්න. ඔබේ ප්‍රදේශයේ කවි මඩුවක් කවි වැඩසටහනක් කිරීම සඳහා සම්පත්දායකත්වයේ පිරිස සමග එකතු වෙලා ඒ කටයුත්ත අපේ කියන්න බෑන රොනි ලීච් මෙතුමාගේ ඩුප්ලිකේට් එක කියන්න බෑන. ඔබව සංගීතයකට ආරාධනය කරනවා නම් ඔබේ දුරකථන අංකය මගේ 071 51 64 9.06 071 51 64 9.06 දැන් අපි ඔබතුමාගේ දෙවෙනි ගීතය ගායනා කළානේ. දෙවෙනි එකත් ගායනා කළා. අපි අයිත් පාර දෙන්න මන්න මේ මෙතුමාට එවන්න මයික් එක. ඔව් ලක්ෂ්මණ නායක. ලක්ෂ්මණතුමා කියන බෑන්න ඔයාගේ ගීතවල ඔයා වඩාත්ම ආදරය කරපු ගීතය තමයි ඉස්සලා ගායනා කරේ. ඔව් ඉස්සලම හැම ගීතයකටම ඉතින් එකම දරුවනේ ඉතින් දරුවෝ තව ගීතයක පොඩි කොටසක් අන්තිම එක අපි ඔබතුමා ගායනා කරනවා. ඔව් නමුත් තව කොටසක් ගායනා කරන්න මා ඇත්තම තවම මේ වාක් කැමති මම විතරක් නෙමෙයි මේ මල්ලි මේ අපේ අගමාත්‍යතුමා ඔව් මහින්ද රාජපක්ෂ මහත්තයා හරි මාසයි. ඔව් කියන්න. එතුමා කැමති ගීතයක් තියෙනවා. ඒක හැබැයි දේශාභිමානී ගීතයක්. කමන්න කැල්ලක් ගියා. එම ගීතය මම ඒ තුපාලිට කිව්වා උපාලි අපි මෙහෙම මේක කරමු කියලා. උපාලිට අද පොඩි ආසිරිමක් කියලා මට කෙත් කතා කරලා කිව්වා එන්නම් වෙන්නේ නැහැ කියලා. ඒ ගීතය ලිව්වේ කරුණරත්න අබේසේකර. අපි කැල්ලක් ගායනා කරා. මොහොමචාලි මේකේ තියෙනවා එක යෙදුමක්. ඔව්. ගිලාන මෞබිම සුවපත් කළහොත් මුතු උපදී ඔබ සොහොන් කොතේ. ඔව්. පෙර පෙර දෙදිගම මුළු මහදෙරණේ එකමෙක විස්මිත රුවනාරයි උදාගිරෙන් නිරු උදාව එනතුරු හෙළදිව ඔබහට මට බාරයි හෙළදිව ඔබහට මට බාරයි පෙර පෙර දෙදිගම මුළු මහදෙරණේ එකමෙක විස්මිත රුවනාරයි උදාගිරෙන් නිරු උදාව එනතුරු හෙළදිව ඔබහට මට බාරයි හෙළදිව ඔබහට මට බාරයි. හොඳයි අපි එතුමා ඒ ජාතිය අභිමානය ගැන මතක් කරපු වෙලාවේ මට මතක් වුණා පසුගිය සතියේ තිබිච්ච අපේ නිදහස් උත්සවය. මහා අභිමානයෙන් සරලව අපේ අතිගරු ජනාධිපතිතුමා
සංවිධානය කරලා තිබ්බා. හරිම සුන්දරයි ඒක. හෙළ සිංහල ජාතියට මුළු ජාතියම රටම එක්සත් කරපු සියලු ජාති ආගම් එක්සත් කළාට සියල කම ඉස්මතු කළා. ඇත්තටම එතුමා සංවිධානය කරලා තිබ්බා. මම හිතනවා අපේ යුතුකමක් තියෙනවා ගිය සතියේත් අපි සැමරුම, ඒ කියන්නේ නිදහස් සැමරුම ඇගෙයිමක් කරේ නැහැ. මහේෂ් අපි ආසයි හෙළ ජාතික අභිමානේ හෙළ ජාතික අභිමානේ කියන ගීතය අපි ඔක්කොමල්ලා නැගිටලා ගායනා කරමු. අපේ අතිගරු ජනාධිපතිතුමාටත් අපේ රටටත් අපි ගෞරවයක්. ජාතික අභිමානේ වැතුවිරුවන්සේ පොරණේ පාබිම සෞසිරියෙන් සංසම් පිමිදව් පිමිදව් පිරසින් එළ ජාතික අභිමානේ වැදුවිරුවන්සේ ස්තුතියි. ඇත්තනම කලාකරුව මේ විදියට එකතු වුණාම ජාතිය රට ගැන හිතලා අපි මේ විදියට අපේ රටේ නායකයෝ එක්ක වැඩ කරනවා නම් මා හිතනවා අපේ රට ගොඩගන්න එක අමාරු වැඩක් නෙමෙයි, ඉතාමත්ම පහසු ක්‍රියාවක්. හොඳයි, අපි අවසාන වශයෙන් අපේ පාටියට පැමිණි සියලුම කලාකරුවන් සහ කලාකාරණියන්ට බොහොමත්ම ස්තුතියි. ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ සංගීත කණ්ඩායම ගිටාර් වාදනයෙන් බැටිසන් බොලොන්නේ, ඕගන් වාදනයෙන් අනුර විජේසිංහ, ඔක්ටපෑඩ් වාදනයෙන් චම්පික පතිරාජ, ඕගන් වාදනයෙන් මහේෂ් කුමාර සහ ගිටාර් වාදනයෙන් ප්‍රසාද් වර්ණකුල. තවත් නාමයක් සිහිපත් කළ යුතුයි. ඒ කලාකරුවන් සහ සංගීත කණ්ඩායම සම්බන්ධීකරණයෙන් අපට සහාය ලබා දුන් ලලිත කලා විශාරද දේශබන්දු මනෝජ් පීරිස් කලාකරට බොහොම ස්තුතියි කියන ගමන්ම ශාන්ස ඒකම අපි ස්තුතිවන්ත වෙනවා. අපේ TNL නාලිකාවේ ගරු සභාපතිතුමා ශාන් වික්‍රමසිංහ මැතිතුමාට අපේ විශේෂ ස්තුතිය පුද කරන ගමන අපි අවසාන ගීතය අපේ ලක්ෂ්මන් රඩ්රිගු මැතිතුමාගෙන් සහ අපේ වසන්ත ඉවර කරනවා. සිල්වරම නැගිටලා එන ඉස්සරහට සහභාගී වෙන්න. பாவினவா
ඉදල සුළඟට පනිමින් දැතම පටලාගනිමින් සොඳුරමගේ ළඟට ඇදෙනවා සොඳුරමගේ ළඟට ඇදෙනවා පිරිමැද මඟ නඟාමිරු වෙන නද ඇංගිලි තුඩින් සිරස පිරිමැද මඟ නඟාමිරු වෙන නද ඇග දෙසවන තනසවමින් මම ගියකයිමින් ඇග දෙසවන තනසවමින් මම ගියකයිමින් ලෝම අපට අමතක වෙනවා ලෝම අපට අමතක වෙනවා කපාගඳ පායනවා අන්ද අඳුර දුර පාවෙනවා සීතල සුළඟට බනිමින් දැතම පටලා ගනිමින් සොඳුර මගේ ළඟට ඇදෙනවා සොඳුර මගේ ළඟට ඇදෙනවා දෙය චොලි වෙලා අරක්කු පෙරල් කෙන්නල ජම්මලු පාටිය කක්ති වෙලෝකයේ දෙව්වරු පිලා තද වෙලා පස් පව් ගොඩක පැටිලිල සුමියට පිස්සු නටන වැටුණ අපායේ සක්කර දෙය චොලි වෙලා අරක්කු පෙරල් කෙන්නල ජම්මලු පාටිය කක්ති වෙලෝකයේ දෙව්වරු පිලා තද වෙලා පස් පව් ගොඩක පැටිලිල සුමියට පිස්සු නටන වැටුණ අපායේ දෙව සොමිය කියලා කියන්නේ දෙයොත් පිස්සු කෙලින්නේ මොකටද බිලා පාදුකේ වැටෙන්නේ බිව්වොත් පව් පල දෙන්නේ සක්කර දෙය චොලි වෙලා අරක්කු කරල් ගෙන්නල දැම්මලු පාටිය කත්ති වෙලෝකයේ දෙව්වරු බිලා තද වෙලා පස් පව් ගොඩක පැඩිල් සොමියට පිස්සු නටලා වැටුණ අපායේ බැඳුනු පාටිය ඔබ වෙත ගෙන මේ සාදර අනුග්‍රහය ඉඩම් හා බැඳුනු රන්මන් නමක් ASP Group සෑම පුරවැසියෙකුටම නිවසක් අවශ්‍යයි. ASP Group ඉදිරිපත් කරන අලුත්ම නිවාස ව්‍යාපෘතිය Green Holiday Resort Meepi බිම් කැබලි 700ක් දැන් ඉඩමේදී විකිණේ. කොට්ටාව හෝමාගම අධිවේගී මාර්ගයට සැතැක්ම 10ක් දුරින් රත්නපුර අධිවේගී මාර්ගයට සැතැක්ම 3ක් දුරින් සීග්‍රෙන් දියුණු වන මීපේ හන්දියේ සිට ඉංගිරිය පාරේ සැතැක්ම 3මාරක් දුරින් ඉහළ බෝපේ පන්සල සහ කෝප් සිටි ඉදිරිපිට තියෙන රතුගම මාවතේ මෙම ඉඩම පිහිටා ඇත. පර්ෂසයක් රුපියල් 150,000 සිට ප්‍රථම ගෙවීම 1,03,000 මාසික වාරිකය රුපියල් 20,000යි. අවුරුදු 5කදී කිසිම පොලියක් නැතිව ගෙවන්න. ඔබ මෙම ඉඩම් කැබැල්ලක් වෙනුවෙන් ප්‍රථමයෙන් ගෙවන්නේ 1,03,000. අවුරුදු 5ක් යනකොට ඔබ ගෙවන මුළු මුදල 1,12,000. ඒ කියන්නේ ඔබ ඉඩමක් සඳහා මුළු මුදල වශයෙන් 1,15,000ක් ගෙවනවා. නමුත් ඔබ මතක තබා ගන්න අවුරුදු 5ක් යනකොට මෙම ඉඩමේ පර්චේස් එක වටිනාකම 1,04,000 දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ අවුරුදු 5 අවසානයේදී ඔබගේ ඉඩමේ වටිනාකම 4 වැඩි කිරීම 10 140,000ක් බවට පත් වෙනවා. එහෙමනම් 115,000ක් ටික ටික ගෙවලා ඔබේ 140ක ඉහළ ආයෝජනයක් ඔබ ලබා ගන්නවා. වටිනව නේද? බොරල ASP Group ප්‍රධාන කාර්යාලයේ ඉඳලා දිනපතාම බස් සේවාවක් උදේ 10ට අපි ආරම්භ කරනවා. අම්මේ තාත්තේ
ඔබගේ දුවගේ පුතාගේ මතු අනාගතයට කදිම ආයෝජනයක් මෙම ඉඩම. ASP Group නම්බර 7 සම්න පෙදෙස බොරැල්ල. දුරකථනය 2-687-320. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සාණං බුද්ධෝ භගවාතේ වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්විට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕකනයිකෝ පච්චත්තං වේදි ධම්මෝ විඤ්ඤෝ හේති උපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශාවක සංඝෝ ආඋනේයෝ බාඋනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණේයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාතේ තේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං ඒතේන සච්ච වජ්ජේන හෝතු තේ ජය මංගලං කරණීය මත් කුසලේන යන්තං සන්තං පදං අපි සමෙච්ච දක්ඛෝ ජෝතසෝජෝත සුවචෝ චස්ස මුදු අනති මානේ සන්තුස්ස කෝච සුපරෝච අප්පකිච්චෝච සල්ලෝක උත්තේ සන්තේන්ද්‍රයෝච නිපකෝච අප්පකබ්බෝ කුලේ සුහනනු කිද්දෝ රජ කුද්දං සමාචරේ කිංචේන විඤ්ඤෝ පරේ උපවදේයෝ සුඛිනෝ වාකේමිනෝ හොන්තු සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා ඒකේචි පාන භූතන්තේ දසා වාතාවරාවා අනවසේ සාදී ගාවායේ මහන්තාවා මජ්ජිමා රස්ස කානුක තුලා දිට්ඨාවායේ වාද්දිට්ඨායේ ච දූරේ වසන්තේ අවිදූරේ භූතාවා සම්භවේ සීවා සම්මේ සත්තා භවන්තු සුඛිතාත්තාන පරෝ පරං නිකුම්බේත නාති මඤ්ඤේත කත්ත කිනං කංචේ ව්‍යාරෝසනා පටිග සංජානාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡේය මාතා යතානියං කුන්තං ආයුසා ඒක පුත්ත මනුරක්කේ වම්පි සබ්බ භූතේසු මාන සම්භාවයේ අපරිමාණං මෙත්තංජ සබ්බ ලෝකස්මින් මාන සම්භාවයේ අපරිමාණං උද්දං අදෝච තිරියංජ අසම්බාදං අවේරං අසපත්තං දිට්ඨං චරං නිසින්නෝ වාසයාන
අනුවායාවතස්ස විගත මිද්දෝ වේතං සතින් අදිට්ඨය බ්‍රහ්ම මේතං විහාරං ඉදමා වූ දිට්ඨින්ද අනුපලම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේතං නය ජාතු ගබ්බ සේයං ගුණේ තේන සච්ච වජ්ජේන සුද්ධිතේ ඕතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සුද්ධිතේ ඕතු සබ්බදායේ තේන සච්ච වජ්ජේන සුද්ධිතේ ඕතු සබ්බදාම් නංකරෝ මාවීරෝ මේ දංකරෝ මායසෝ සරණං කරෝ ලෝකයිතෝ දීපංකරෝ යුගින්දරෝ කුණ්ඩඤ්ඤෝ ජනපාමොක්ඛෝ මංගලෝ පුරිසාසපෝ සුමනෝ සුමනෝ ධීරෝ රේවතෝ රතිවන්දනෝ සෝභිතෝ ගුණසම්පන්නෝ අනෝමගස්සේ ධනුත්තමෝ පදුමෝ ලෝකපඤ්ඤෝතෝ නාරදෝ අරසාරති පදුමුත්තරෝ සක්කදාරෝ සුමේධෝ අග්ගපුග්ගලෝ සුජාතෝ සබ්බලෝකග්ගෝ පියදස්සේ තරසපෝ අත්තදස්සේ කාරුණිකෝ ධම්මදස්සේ නමෝනුදෝ දිද්දත්තෝ අසමෝ ලෝකේ තිස්සෝ වරද සම්හරෝ පුස්සෝ වරද සම්බුද්ධෝ විපස්සේච අනුපමෝ සිකේ සබ්බයිතෝ සත්තා වෙස්සපෝ සුඛදායකෝ කපුසන්දෝ සත්තවාහෝ කෝනාගමනෝ රණංජවෝ කස්සපෝ සිරි සම්පන්නෝ ගෝතමෝ සක්ක පුංගවෝ අට්ඨවීසති මේ බුද්ධා පූරෙත්වා දස පාරමී ජෙත්වා මාරාරි සංගාමං බුද්ධත්තං සමුපාගමුං තේ සංසච්චේන සීලේන කන්ති මෙත්ත බලේන තේපිත්වං අනුරක්කන්තු ආරෝගේන සුකේන කාදේ ලබ්බේසු චක්කවාලේසු යක්කා දේවාච බ්‍රහ්මනෝ යම් අම්මේ කතම් පුඤ්ඤං සබ්බ සම්පත්ති ආදකං සබ්බේතං අනුමෝදිත්වා සමග්ගා සාසනේ රතා පමාද රහිතා වන්තු ආරක්ඛාසු විශේෂතු සාසනස්ස ච ලෝකස්ස උද්දී භවතු සබ්බදා සාසනම් පිච ලෝකං ච දේවා රක්ඛන්තු සබ්බදා සද්දෙන් වන්තු සුඛේ සබ්බේ පරිවාරේ අත්තනෝ අනේකා සුමනා වන්තු සා සබ්බේ ඥාතිභිර් රාජතෝ වා චෝරතෝ වා මනුස්සතෝ වා අමනුස්සතෝ වා අග්ගිතෝ වා උදකතෝ වා පිසාචතෝ වා කාණුකතෝ වා කණ්ඨකතෝ වා නක්ඛත්තතෝ වා ජරපද රෝගතෝ වා අසද්ධම්මතෝ වා අසන්දිච්චතෝ වා අසප්පුරිසතෝ වා චණ්ඩ අත්ති අස්සමික ගෝණ කුක්කුර අහි විච්චික මණි සබ්බ දීපේ අද්ද තරච්ච සෝකර මහිස යක්ක රක්ක සාදේ නානා භයතෝ වා නානා රෝගතෝ වා නානා උපද්දවතෝ වා ආරක්කං ගන්නන්තෝ එතාවතාච අම්මේ අම්බදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති දෙද්දියා කාණං තදන්තු සද්දාය සීලං රක්කන්තු සබ්බදා භාවනා විරතා වන්තු ගච්ඡන්තු තේන පාරමා සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණං ච අම්බලං අරහං කාණං ච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණං ච අම්බලං අරහං කාණං ච තේජේන රක්කං බන්දාමි සබ්බසෝ සබ්බේ බුද්ධා බලප්පත්තා පච්චේ කාණං ච අම්බලං අරහං
අන්තානං ච තේජේන රක්ඛං බන්ධාමි නබ්බසෝ ආකාසා රට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසා රට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසා රට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සබ්බ සම්පත්ති හෝතු ච දීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ